අදමන් මේ ලංකාව හොල්ලන එලිදරවක් කරන්න කරන්න දෙන්නේ. අද ඇත්ත කියන්න වෙනවා. ඔබ හිතනවනම් මිනිසුනේ මේ රනිල් සජිත් අනුර නාමල් අතර තරගය කියලා ඔබට වැරදිලා. අපි මෙච්චකල් පරාක්‍රම බාහුක ගා හිටිය. අපි කිව්ව ඔය ඕලාපත්‍ය අතේ තියන් ඉන්න පුලතිස කියලා. ඇහුවේ නෑ මේ රටේ සමහරු. කිසිම හේතුව නිසා හෙළ දේවෝත්තුමයන් වහන්සේ කෙනට මස්ගටුරිලේ සතුන් මරලා පුලුටු කියන දේවල් පාවිච්චි කරන්නම එපා. මම දහස් ගණනේ ගුරුවරයෙක් අපේ සමීර. හැම දරුවෙට මං කියන්නේ ආනන්ද මහරහතන් වහන්සේගේ ඡායාරූපයක් ඔබ ළඟ තියෙන්න ඕනේ හැම වෙලේම. පාඩම් කරන තැන තියෙන්න ඕනේ. කොට්ට උරේ කහපෑති වෙන්න ඕනේ. ඔබ රෝගී නම් කොට්ට උරේ කහපෑති වෙන්න ඕනේ. බෙඩ්ෂීට් එක ඇඳ ඇතිරිල්ල ලා නිල් පාට වෙන්න ඕනේ. මේ සැරේ ඡන්දෙදී අනිස්සරවල් වගේ නෙමෙයි ඔබ පාවිච්චි කරන්න ඕනේ සැප්තැම්බර් 21 ඔබේ හදවතයි ඔබේ මොළයයි ගෙනියන්න ඕනේ අර කොටු ඇතුළට. හිතන් යන වෙන කෙනෙක්ට දෙන්න. හැබැයි දෙන්නේ සුදුස්සට. ඒ නිසා අපි කියනවා එක හොල්ලන්න බෑ 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 මේ ජ්‍යොතිෂය. බැරි වෙලාවකත් ඔබේ ජනතාවගේ තවදුරටත් දුක් විඳින්න තියෙනවා නම් අපි ඒකට ඉඩ දෙනවා කොච්චර කාලෙකද? මාර්තු 29 වෙනකම්. පරිස්සමෙන් මාර්තු 29න් පස්සේ මේ මිනිස්සුම මේ රටේ ප්‍රථමයාට ආපහු බේරගන්න කියලා ආයෝජනය කරනවා. සැප්තැම්බර් 21 පාන්දර 1:32 ඉඳන් කිසියම් වෙලාවක් තුල කිසියම් එක දිගට වෙලාවක් තියෙනවා කළ යුතු දෙයක් තියෙනවා තැන් 21ක මේ රටේ. අපි එහෙම කරලා මේ රටේ කාවද ගත්ත කියලා අද පළවෙනිම තවට කියන්න. මේ කතා කරන උබිද්‍රී කතා කරන මේ දීපාල් ගුණවර්ධන තමයි පළවෙනි පූජාව කරන්නේ. අයිබෝවන්. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි මේ අපේ උතුම් රට ගැන හරිම අභිමානයෙන් පසුවන පිරිසක්. අපි එහෙම කියන්නේ ලෝකයේ කුමන ස්ථානයකවත් නැති හරිම සශ්‍රීක පොළොවක්, හරිම සශ්‍රීක වටපිටාවක්, හරිම සුන්දර මිනිසුන් පිරිසක් ගැවසීගත් භූමියක් තමයි අපේ මේ ශ්‍රී ලංකාව. ඉතින් එවන් උතුම් වූ ශ්‍රී ලංකාවේ ජනිත වූ මිනිසුන් විදිහට අපේ අභිමානය ගැන, අපේ රටේ හෙට දවස ගැන අදත් අපි මේ නෙතෆම් බන YouTube නාලිකාව ඔස්සේ කතා බහ කරන්න සූදානම්. හැමදාමත් අපේ රටට ආදරය කරන, අපේ කමට ආදරය කරන අපේ අපූරු සම්පත්දායකයා ඔබ වෙනුවෙන් අදත් අපි කැඳවා ගත්තා. එතමයි සසෙක්ස් විද්‍යාලයේ විදුහල්පති, ප්‍රවීණ ඉංග්‍රීසි දේශක, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වාස්තුවේදී, කුමේරා ජාතික සංවිධානයේ නායක ආචාර්ය දීපාල් වීරසිංහ ගුණවර්ධන මැතිතුන්. අයිබෝවන් ඔබට. අයිබෝවන්. අදත් රට ගැන, ඒ වගේම මේ දවස්වල තියෙන වටපිටාව ගැන, මේ හැම දෙයක් ගැනම ඔබත් එක්ක සංවාදයේ දෙන්නට සූදානම්. ඊට කලින් මට මුලින්ම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මොකද නෙතෆම් බන YouTube නාලිකාවට කමෙන්ට් කරන බොහෝ දෙනෙක් අහන ලොකු ප්‍රශ්න කිහිපයක් අතරේ එක ප්‍රශ්නයක් තමයි මේ ඔබතුමා සමග මේ සංවිධානයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් අහන බොහෝ දෙනෙක්. අපි කැමති එතුමන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න, අපි කැමති කුමේරා සංවිධානයට බැඳෙන්න කියලා. ලංකාව විතරක් නෙමෙයි බොහෝ පිටරටවල, විශේෂයෙන් ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල්වල බොහෝ දෙනෙක් අපෙන් විමසීමක් කරලා තිබුණ කමෙන්ට්ස් මගින්. අපි මේ මට හිතන මුලින්ම ඒකට අපි පිළිතුරක් දුන්නොත් හොඳයි කියලා. කොහොමද මේ කැමැත්ත තියෙන කෙනෙක්ට තමන්ගේ හිතේ තියෙන අපේක්ෂාව ඉෂ්ට කරගන්නේ? බෙහෙවින්ම ස්තුතිවන්තෙන අපේ සමීර. අපි කුමේරා කියන මේ දැවැන්ත සංවිධානයක් බවට පත් වෙලා තියෙන්නේ අර මහා ගංගාවක් ජල බිඳුව බිඳුව ගානේ එකතු වෙලා හැදෙනවාගේ ඒ ලස්සන රටාවකට, තාලයකට මේ සිංහල බෞද්ධ සංස්කෘතියත්, මේ උතුම් බුද්ධ දර්ශනයත්, මේ අපේ නිවැරදි ඉතිහාසයත් එකතු කරමින් සම්පූර්ණයෙන්ම අපේ සමීර මානුෂීය මිනිස්කමින් පිරුණු සමූහ මිනිස් මේ රටේද කොයි රටේද කියලා නෑ. ලෝකෙ පුරාම ඒ මිනිස්සුන්ගේ එකතුව. අපේ සමීර, අපි ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාට පෝය දවසට අපි ගම්පහ දිස්ත්‍රික්කේ අපි දන්නෝ ඔරුතොට කියලා ලස්සන ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානයේ ඉතාම ආසන්නව යාබදව පිහිටෙන මහා උතුම් වළගම්බා රජතුමා වෙනුවෙන් ගොඩනගා ඇති ඉතා ඉපෙරෙන රාජකීය
විහාරස්ථාන දෙකක් තියෙනවා එක ළඟම. අපි ඒ විහාරස්ථාන දෙක මූලික කරගනිමින් අපි ගිය අවුරුද්දේ ඒ මහා උතුම් වූ පෙරහැර ආරම්භ කළා. ලෝකේ එකම පෙරහැර අපේ සමීර, ලෝකේ එකම පෙරහැර නිරෝගී භාවයේ පතා. නැවතත් කියනවා, නිරෝගී භාවයේ පතා දහස් ගණනින් එකතු වෙලා මේ හෙළ දෙවි දේවතාවුන් වහන්සේලා, විශේෂයෙන්ම රාවණා මහා පච්චි මූලික කරගෙන පවත්වන ලබන ලෝකේ එකම සංස්කෘතික මංගල්‍ය කියලා කිව්වොත් නිවැරදි, ආරෝග්‍ය පරමාලාභා චේතනාවෙන්. පන්නිපිටියේ දේවුරම් වෙහෙරේ ඒ උතුම් විහාරස්ථානයේ මහමායා දේවියටත් සුද්ධෝදන මහා උත්තමයාණන්ටත් මූලික කරගත්ත ඒ දෙමව්පියන්ගේ අගේ වඩන පෙරහැරක් දැනටත් පවත්වනු ලබනවා. එතකොට ඒ පන්නිපිටියේ දේවුරම් වෙහෙරේ ශ්‍රී සුමංගල උතුම් වූ නායක හාමුදුරන්ට අපි බෙහෙවින්ම මුළු රටේම ආචාර්ය හිමිය යුතුයි එහි ආරම්භය ගත්තාට. නමුත් අපේ සමීර මේ මුළු අපේ සාකච්ඡා තාම උද්‍යෝගයෙන් අසන විමසන භාග්‍යවන්ත පුණ්‍යවන්ත මිනිසුනේ ඔබට අවස්ථාවක් තියෙනවා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔරුතොට ඒ මහා වළගම්බා රජතුමාගේ ඒ අනුයාත විහාරස්ථාන දෙක පෙරදැරි කරගෙන මූලික කරගෙන ඒ ගමේ සංවිධානත්වයෙන් අපේ කුමේරා සංවිධානය මූලික වෙලා දෙවැනි පෙරහැර පවත්වනවා. පළවෙනි පෙරහැරට 5000කට අධික මහා ජනතාවක් ආවා පෙරහැරක් බලන්න පළවෙනි වතාවෙදිම. නමුත් මෙවර අපි එය දස දහස් ඉක්මනුවා කියලා ඉතාම වගකීමෙන් මුළු රටටම කියනවා. මෙහි පසුබිම තමයි අපේ සමීර ඒ ගමේ කිසියම් උදරුවෙක් කොළඹ ඉහළ පෙළේ රෝහලක ඉන්නකොට ඇයට සිදු කරන ලද, ඒ දරුවාට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසුව ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. කිසිසේත්ම අර හොඳ වෙනවා, නිරෝගී වෙනවා කියන සම්භාවිතාව ශීඝ්‍රයෙන් අඩුවී යනකොට මේ හෙළමහා ජ්‍යොතිෂයේ, හෙළ වාස්තු විද්‍යාවේ, ඒ වගේම ගුප්ත විද්‍යාව, බුද්ධ දර්ශනයේ, ඒ වගේම අපේ මේ හෙළ වෙදකම්, මේ සියල්ල කැටි කරමින් එකතු කරමින් අර බේරගන්න බැහැ කියපු, අතිශයින් වෙදකම් බේරගන්න බැහැ කියපු වං අතේ පැත්තේ ඇඳේ හිටිය දරුවත්, ඒ වගේම ඒ දරුවට ඉස්සරහින් නැත්තම් ඔබ යනකොට දකුණු අත පැත්තෙන් හිටපු ගාල්ලේ චරිත් කියන ඒ පියාණන්ගේ දරුවත් දෙදෙනාම එක ලෙසම අසරණ වෙලා ජීවිතේ විශ්වාසයක් නැතිකොට වෛද්‍යවරුන් වුණත් මිනිස්සු, ඒ උතුම් මිනිස්සු සමහරලාට බාර දෙනවා දෙවියන්ට තමයි මේ කළ හැක්කේ කියලා. අන්න ඒ අවස්ථාව අපිට ලැබුණා. ඒ අවස්ථාව මූලික කරගෙන, පාදක කරගෙන අපි ඒ දරුව දෙන්නව අපිට බේරගන්න පුළුවන් වුණා. ඒ ගිය අවුරුද්දේ තත්ත්වය. ඉන් පසු තමයි අපේ තියෙනවා සමීර, අපේ මේක අපි මෙහෙම කියමුකෝ, අපේ දරුවන් 80 දෙනෙක් වදලා ඒ දරුවන් 80 දෙනාට 80 මහා ශ්‍රාවකයන්ගේ නම් යදු බුද්ධදාස රජුරෝ. මේ බුද්ධදාස රජුරුවන්ගේ කාලේ දක්වා සහ ඊට තව ඉදිරි කාල දක්වා අතිශයින්ම අපහසු සුව කිරීමට, අපහසු රෝගීන් සුව කරන් පස්සේ දෙවියන්ට භාරයක් වුණා. ඒ දේව භාරයක් තමයි අපිත් මේ කාලේ නැවත ඉස්මතු කළ ගත්තේ. ඉතින් අපේ සමීර බුද්ධිමත් මිනිසුනේ ලංකා වටා මේ වෙනකොට මෙවැනි පෙරහැර කීයක් තියෙනවද කියලා හොයලා බලන්න. අපි දකුණේ මාතරින් පටන් ගත්තා, මුළු උතුරට වෙනකන් යනවා. ජාති බේද, ආගම් බේද, කුල මල බේද නැතුව. ඉතින් අර අනුයාත ඇඳන් දෙකේ හිටි දරුව දෙන්න බේරා ගැනීමෙන් පස්සේ ඒ ගම්වාසි නිල්ලා සිටියේ මොකද්ද අපි කරන්න ඕන කියලා. මුලින් අපි පෙරහැරක් කියලා කිව්වම අපි සාමාන්‍ය 200-300 සහභාගින පෙරහැරවල් කර කර හිටියේ. නමුත් මෙහි කීර්ති අසෝරාවය, ඒ උතුම් වූ රාවණ මහා පරපුරටම අපි ලබා දෙනවා, පුලතිස්සි පරපුරට. ඉතින් අපේ සමීර මේ ගමම එකතු වෙලා ඒ පෙරහැර පළවෙනි අවස්ථාවේදීම 5000කට වැඩි, විශේෂයෙන්ම පෙරහැරේ අංග 20-30 ගණනක් තබලා පවත්වලා සංවිධානය කළා. ඒ පෙරහැර ගමන් ගත්ත යම් යම් රෝගාබාධ තියෙන මිනිස්සු. අවසානයේ සමහරු කියන්න ගත්ත, ඔබටත් ඇවිල්ලා බලන්න පුළුවන් මේ ඔක්තෝබර් 19 කරන්නේ, ඔබටත් ඇවිල්ලා බලන්න පුළුවන් යම් යම් රෝගාබාධ තිබේ නම්
ඔබ මේ පෙරහැරි පුළුවන් විදිහට ගමන් කරන්න. රෝද පුටුවෙන් ගමන් කරන්න පුළුවන්. අත්තල්ලාගෙන තවත් වාරුවෙන් ගමන් කරන්න පුළුවන්. ඔබට වෙනත් ආබාධ තියෙනවා නම් ඔබට යා හැකි විදිහට අවශ්‍ය නම් අපි අවසර අරන් දෙන්නම් වාහනයක අවසාන පිටිපස්සෙන් ආශිර්වාදය ලබා ගන්න. මොකද දිනෝදහක් ඉදිරි අපි රාවණාපච්චගේ පිළිමය පෙරහැරේ තැන්පත් කරනකොට කිසිදු ආකාරයක සලකුණක්වත් තිබෙන්නේ නැහැ. වර්ෂාවේ වහින්න පටන් ගත්තා. හරියට විනාඩි දෙකක් වැස්සා. මල් වරුසා. ඒ වගේම හරි කෙලින් විදුලි කැටීමක් ඒ එක්කම තාම හරි අමුතු විදිහට. ඒ වීඩියෝ තියෙනවා. ඒවා YouTube එකේ තියෙනවා. කුමේරා අපිට පංචශීල ප්‍රතිපත්ති ඉන්න අපිට වැරද්දා කටුපාඩුව කාව්‍යචනය කරන්න අයිතිකුත් නෑ. සතුට, ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය පමණයි. ඒත් ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. ඒවා විමසන්න පුළුවන් ඒ පළාත්වල මිනිසුන්ගෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඔරුතොටවත්ත. ඔව්. ඉතින් ඒ පෙරහැර එතරම් අසිරිමත් වුණයින් පස්සේ විවිධාකාර මිනිස්සු ඔබ විශ්වාස කරන්න ඔබ බලන්න මේ දන්සල් විතරක් කීයක් තියෙනවද කියලා මේ පෙරහැර යන මාර්ගය. දැන් ඒව දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ඒකෙන්ද මේ නැගිට ඉන්නේ මේ පුංචි මම මිනිස්සෙක් විතරයි, මේ එක්කෙනෙක් විතරයි මේ රටේ පුද්ගලයන්ගෙන්. නමුත් මා ඔබ වෙනුවෙන් කරන දේ තමයි මේ අතීතයේ වර්තමානයේ යා කළා ඒ උතුම් බලයන් අවදි කළා මේ නවීන ලෝකයටත් අභියෝගයක් විදිහට. අපේ සමීර මේ ගිය සතියේ ඇමරිකාව ඉඳන් ආවා අම්මා කෙනෙක් නුගේගොඩ ඉන්නේ. අපි ඒව ඉදිරියට ගෙන්න ගන්න ඕනේ මෙතනට. මම විතර කියනවා. තව අවුරුද්දකින් හරි කමන්නේ. ඒ අම්මාව තව මාස 4කට වඩා ජීවත් කරන්න බෑ කියලා තමයි පළවෙනි මාසෙම අමාරු වෙනවා කියලා. ඉතින් අපි බලමු දැන් මේ කොහෙද මේ ඇමරිකාව ඉඳන් ඇවිල්ලා අපි ඔයගොල්ලෝ දන්න අයිති රටවල් හැම එකකින් වගේ නෝ. ඉතින් ඇමරිකාව වගේ අති ශ්‍රේෂ්ඨ සමහරු කියන විදිහට ජ්‍යොතිෂ ගණන් ගන්නවත් නැහැලුනේ ඒගොල්ලෝ නේද? දැන් ඒගොල්ලෝ තමයි ඇප්ලිකේෂන් හදලා ඇප්ස් හදලා මේ වලින් වැඩ ගන්න කියලා තමරු දන්නේ නැහැ. දැන් කොහොම හරි අපි ඇගේ නිවස ඉඳන්ම වෙනස් කළා. නිවසින්දම්ම වාස්තු විද්‍යාව අයිනු ආයිනු දන්නවා බොහෝ අය අපේ රටේ. දැන් මේ අපි ප්‍රධාන දොර පාරකට වැටෙනවා නම් ඒ කෙලින් තවත් දොර තියෙනවා නම් අපි ඒක ඉවත් කරනවා සුදුසු ආකාරයෙන්. ඉතින් මම ඉංගියක් දුන්නේ මොකද ඔබේ ශරීරයේ සිදුරු තියෙනවා නම් වැහෙනවා ඔබට පාරට පුළුවන් තරම් අවම කරන්න. ඔබේ ගේ ඇතුළේ පේන එක පුළුවන් තරම් අවම කරන්න මේ දැඩි ඉල්ලීම. මෙවා මේ අවට ගියාට දේවල් නෙමෙයි. හේතුව අපේ සමීර දැන් අපි දෙන්න අද හමු වෙන්නේ 21 වෙනිදානේ. එන මාසෙ 21 වෙනිදා ඡන්දෙකුත් තියෙනවා. 21 21 වෙනවා. ඕනෙම දෙයක් 21 වතාව පාඩම් කළාම ඒක මතක හිටිනවා කියලා අද නූතන වෛද්‍යවරු මනෝවිද්‍යාඥයෝ කියනවා. අපේ සමීර දැන් හිතන්නකෝ රම්මේ සුරමේ සුබ මාලිගා තුන හිතන්න. ඔව්. සිද්ධාර්ථ කුමාරයන්ට ජ්‍යොතිෂ වේදේ පරතරට කොණ්ඩඤ්ඤ බමුණන්ගේ සහ අනිත් බමුණන් 108 දෙනාගේ උපදේශ පරිදි මේ ගොඩනැගුණු ලැබූ රම්මේ අහසට විහිදෙන කුළුණු නමයක් තියෙනවා. අහසට විහිදෙන කුළුණු මෙහෙම අවසානයේ උඩට අපි හිතමුකෝ අකුණු සන්නායක ආකාරයට විහිදෙන හැබැයි ඒවා කුළුණු. අර ටච් මහලි වගේ. ඔන්න රම්මේ නමයි. සුරම්මේ 7යි. සුබ 5යි. එකතු වල 9යි 7යි 16යි 5යි 21යි. බෝධි පූජාව දවස් 21ක් කළා බලන්න. මම නොකිය කියන්නේ ලෝකේ අනිත් රටවල් වල නියුමරොලොජි අංක විද්‍යාව වරන් දඟලන්න එපා. ලංකාවේ සියල්ල තියෙනවා. මේ වැඩසටහන් වලදී අපි ටික 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 දෙන්න. ඔබත් ওই අංක 21 එන දේවල් හොයලා කරන්න. ඔබත් ওই 21 වතාවක් රැට නිදා ගන්නකොට මම නිරෝගී ධනවත් සතුටින් කියලා හරිම විශ්වාසයෙන් තමන්ගේ කොට්ටේට කහ පැහැති කොට්ටේට කොට්ට උරේ කහපෑති වෙන්න ඕනේ. ඔබ රෝගී නම් කොට්ට උරේ කහපෑති වෙන්න ඕනේ. බෙඩ්ෂීට් එක ඇඳ ඇතිරිල්ල ලහ නිල් පාට වෙන්න ඕනේ. එවැනි වර්ණවත් එවැනි හැඟීමක් සමග රැට නිදා ගන්න සලබේ කොට්ටේට ආදරෙන් මට විශ්වාසයි ඔබ මව සුව කරනවා කියලා. නැවතත් හරි සරලයි. හැබැයි විශ්වාසෙන් ගැඹුරින් මට විශ්වාසයි ඔබ මව සුව කරනවා. කවුද ඔබ කියලා දන්නවද එතන යටිහිත? මේ යටිහිත ඔබත් එක්ක මේ විශ්වත් එක්ක හරි ලස්සන සම්බන්ධිලා හෘදයත් එක්ක තියෙන්නේ. එතට ඕනේ විද්‍යාවකින් දැන් බලන්න පුළුවන් මේවා. ඒකින්ද අපි මුතුන් මිත්තන්ට නැවතත් අත් දෙක එසවෙනවා. 21 වතාවක් කියන්න. මේ 21 වතාව උදේ නැගිටලා තිය කියන්නේ. කළා මේ සාමාන්‍ය වැඩ කරගෙන යන්නේ. අපි ඊට පස්සේ බලමු. හොඳයි. 21 21 කියන්නේ අපේ රටේ
අනාගතය තීරණය වන දවසක් ඔබ ඉතාම බුද්ධිමත්ව එදිනට කටයුතු කරන්න ඕනේ. මොකද 21 කියන්නේ ලෙහිසි පහසු අංකයක් නෙවෙයි. හොඳයි, අපි බලමු සැප්තැම්බර් 21 ගැන ඉදිරියේදී කොයි වගේ අනාවැකිද පළවෙන්නේ කියලා. ඒ අතරේ ඔබතුමා දැන් කුමේරා ජාතික සංවිධානයේ මේ පෙරහර ගැන, එහෙම නැත්නම් මේ විහාරස්ථාන සංවිධාන කරන පෙරහර ගැන කතාබහ කරද්දී අපි දන්නවා පහුගිය නිකිණිපුර 15 පොහෝදා හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය විදිහට මහනුවර දළදා පෙරහර වීදි සංචාරය කරා. ඒ එක්කම නිකිණි පොහොයට අතිශය වැදගත්කමක් තියෙන. අපි හැමදාමත්ම මේ පොයෙන් පොයේ ගෙවිල යන මේ අසිරිමත් සඳගමන ගැන කතා බහ කරද්දී අපිට ඉඩ තියෙනවා දැන් නිකිණි පොහොය ගැන කතා බහ කරන්න ඔබතුමත් එක්ක. අපි පොසොන් පොහොය ගැන, වෙසක් පොහොය ගැන, භාග්‍යවත් වූ බක් පොහොය ගැන කතා බහ කරා වගේම ඔබතුමාට නිකිණි පොහොයත් එක්ක, මේ නිකිණි පොහොයේ සඳකිරණත් එක්ක අපේ ජීවිත කොහොමද වෙනස් වෙන්නේ සහ ඉතිහාසය ගැන කතා කරමු. බෙහෙවින් හොඳ ඉල්ලීමක් මේ මැතුමනි, අපේ සමීර මැතුමනි. නිකිණි පොහොයත් ගැන කතා කරනකොට මන් දන්නේ මේක පැය ගාණක් වුණත් කතා කරන්න පුළුවන් දෙයක්. ඔබ හිතම ඇති මේ අර සමහරලාවට මම කියන්නේ ඔබ කියලා අදහස් කරේ සමහරුන්ට, ඒගොල්ලන්ට අපි ආදරේ. අර රූපවාහිනී යන්ත්‍රවල යනවා පොහොය වැදගත්කම කියලා වාක්‍යයක් දෙකක් තුනක්. හරි අසාධාරණයි. වැඩියෙන් පොහොය දවසේ ලංකාවේ තියෙන සියලුම නාලිකාවලින් අපි ඉල්ලන්නේ ඔබේ ඇඩ්වර්ටයිස්මන්ට් නවත්ත ගන්න. එදාට එදාටවත් දානයක් දෙන්න, භූමියටත් දානය දෙන මිනිස්සු තමයි භූම දානය කරන්නේ. භූමියටත් දානය දෙන ඒ ජාති අපි. හරි, එතකොට අදේව ඉදිරියේදී අපි නිවැරදි කරගන්න ඕනේ. ඔන්න උතරින් පටන් ගත්තම ඉසල් සරලව කියනවා නම් නිකිණි පොහොය අපේ භාග්‍යවන්ත මිනිස්සුනේ පළමු අපි කල්පනා කළොත් එහෙම මේ කාශ්‍යප මහරහතන් වහන්සේ සමග සමයෙන් බැඳෙන්නේ බොහෝ දේවල්. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී මහා ධර්මස්කන්ධය එක පෙළකට සංගායනාවක් කරන්න වෙනවා. ඔව්. පරිනිර්වාණයෙන්, උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ. එතකොට වෙසක් ඉඳන් පොසොන් එකට එක මාසයි, ඇසලකට මාස 2යි මේ නිකිණි. ඔව්. එතකොට බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කින් පස්සේ මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වය. පළමු ධර්ම සංගායනාව පවත්වන්න සිද්ධ. පළමු ධර්ම සංගායනාව තුර නිකිණි පොහොය දින එක. එතකොට නිකිණි පොහොය දින එක පළවෙනි ධර්ම සංගායනාව කියලා කිව්වා පත පොතෙන් එතනින් යා සාමාන්‍ය මං කියන්නේ දරුවන් ගැන පාසල හෝ ඊට ආසන්න තත්ත්වයේ උගන්වන ස්ථානවල එතනින් යා ඉවරයි. ඔව්. ඇයි මේ? එසේ විය නොහැකි. ඒ බැඳිච්ච පසුබිම් කතා අති විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ බැඳිච්ච කතාවල්දී මහකාශ මහරහතන් වහන්සේ සහ ලංකාව කියන දේ බුදුරජාණන් වහන්සේ සහ සිංහල ජාතිය වගේමයි. අපි බලමු මේ කියලා. මට මොහොතක් දෙන්න. දැන් අපිට මතකයි අපි එක වකවානුවකට අපිව නේත්‍රාභිවන්දන මහා ධාතු නමස්කාරය පවත්වන්න තෝරාගත්ත ලංකාවේ තියෙන ඉතාම සුවිශේෂී විහාරස්ථානයක් මේ තමයි බෙන්තරගලපාත රාජමහා විහාරස්ථානේ. දැන් බෙන්තරගලපාත රාජමහා විහාරස්ථානේ මම ඔබව නවත්තනා කවදාවත් නැතුව විනාඩියකට අවසරයි. පුදුම දෙයක්, මම මේක විශ්වයේ අසිරියක් හැටියට සලකන්නේ. මේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ විශ්වයේ නොමැති අවස්ථාව මේ හෙළයන්ට තියෙනවා. ඔබ හොම ඉන්න පොඩ්ඩක තප්පරයකට. උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ බෙන්තර ගලපාත මේ උතුම් වූ ඓතිහාසික විහාරස්ථානයේ. එතනට එන්න ඕනේ සමීර, මොකද දඹදෙනි යුගයේදී, දඹදෙනි යුගයේදී දෙවන පරාක්‍රමබාහු රජුව මේ ලංකාවේ අසිරිමත්ම රජ කෙනෙකු විසින් කරන අපි රුවන්වැලි මහා සෑයට, ඒ උතුම් මහා සෑයට කරන පූජාවන් වගේම අපි දැනගන්න ඕන මහා ආලෝක පූජාවක් දෙවන පරාක්‍රමබාහු මහා උගත් මහා ශ්‍රේෂ්ඨ අති ප්‍රඥ උතුම් පඬිත රජතුමා ආලෝක පූජාවක් කරනවා සතපුමික අධිග සතුමික පළල. මේ දේ අපි ආපහු කළොත් කිසියම් දේශපාලන පක්ෂයක් නැත්තම් කිසියම් රජවරයෙක් නැත්තම් දැන් රාජකීය වචනට අපි ජනාධිපතිවරයා වගේ ආදේශ කර ගමු දැනට ඇමතිවරයෙකු කිසියම් කණ්ඩායමක්. දැන් ඒ සත්පුම වර්ග සත්පුමට යන්න අමාරුයි. දැන් තියෙන ඒ වපසරි අනුව හේතුව සමීර මම ඔබට අවස්ථාව දෙන්නම්. ඔබට තව විනාඩියක් එතන එකතු කරන්න ඕනේ ඒ කතරම් වාග්යවන්ත බලවත් විහාරස්ථානයක්ද කියලා. අනිවාර්යයෙන්. ඒ ලෙවල් කරපු දරුවෙක් අද විශ්වවිද්‍යාලේ තේරලා තිනවා
ඒ ආසන්න භූමිය මං ඔහුට පොරොන්දු වෙච්ච දෙයක් අනුව මං ඔහුගෙන් ඉල්ලා සිටි අනාගත ජයග්‍රහණය ගත දවසට මේ ගන්න ඔහු විසිද්ධල් තේරලානේ. ඔහු මෙතැන්ට ගේ නහසයි ඔකොම කරේ කියලා. හේතුව ඒ යම් කිසි පාරක් වැරදිච්ච දරුවා කෙලින් කරන්න හම්බුනේ මොකද ගෙදරුන් තෙලිට ගියා. ගිහිල්ල කොළඹ බස් නැවතුම්පල ඉන්නකොට තමයි ඒ දෙමව්පිය මාව හම්බෙන්නාවේ. ඒතර මට හොයලා දෙන්න කියලා. ඉතින් මැත්තුමනේ ගලපාතේ පන්සල් වෙච්ච බාරයක් අනුව අපි වැඩසටහනක් කරමින් පස්සේ ඒ දරුවා හම්බ වෙනවා අපිට. පාඩම් කරන්න බැහැ කියලා කියපු ළමයි අවසානයේ පාඩම් කරන හිතරන්නේ නෙමෙයි. විශ්වවිද්‍යාල සමත් වෙනවා. මේ ගලපාත මේ අති උතුම් වූ විහාරස්ථානේ පස් පාගන් යන්න. මේක පස් නෙමෙයි තියෙන්නේ කළුගල්. ඒ අසිරිමත් කළුගල් වලින් ඔබ ස්පර්ශිත වෙනකොට ඔබේ මනස නිරවුල් වෙන්නත් ඔබේ අර අපි අදටත් නවීන විද්‍යාවද ඈත් එක පාවිච්චි කරනවානේ. ඒ වගේ මේ විශ්ව යාන්ත්‍රණයක් තියෙනවා. මේ කළුගල් වල තියෙන බල කවල තියෙන්නේ. ඒ කළුගල් ස්වභාවික කළුගල් වගේ පෙනුනට උතුම් මිනිසුනේ මේවා කළුගල් බදාමයක් වශයෙන් හදන්න පුළුවන් අපේ හෙලයන්ට විවිධ වූ ලෝහ සම්මිශ්‍රණ ඇතුල් කළා. පරිස්සමින් තේරුම් ගන්න. මොකද අපේ සමහර ගඩොල් අදට පරීක්ෂා කරනකොට ඉන්දියානු ගඩොල් නෙමෙයි ලංකා ගඩොල්, ලංකාද්වීප ගඩොල් වල තවමත් තියෙනවා. ඔබ තාරකා දොරටුට ගිහිල්ලා බලන්න මාතර ඔවුන් ගාව තාම තියෙනවා ගඩොලක් ලෝහ කෙව් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුව. අපි වානේ හදනකොට දාන සංයෝග වගේම මේ ලෝහ සාන්ද්‍රණ වගේ ඒ අපි දානවා විශ්ව ශක්තිය ඇදලා ගන්න. පෘතුගීසීන් ඇවිල්ලා අපේ දෙවුන්දර ඒ උතුම් පුල්වන් දෙවිහාඳුරන්ගේ දේවාලය විනාශ කරන්න නැවේ ඉඳන් එනකොට නැවේ ඉඳන් එනකොට දැක්කේ වහල රත්තරන්. එතකොට වහල රත්තරන් තිබ්බ ජාතියක් අපි. ඊට පස්සේ ඔවුන් ඒක විනාශ කරලා අර සතුන් මරලා ලේ ගෑවා මුළු කලාපේම. හැබැයි ඔවුන්ට යන්න දුන්නද නෑ. මුහුදේ අතරමං කළ දැම්මා. ආපහු ඒක හදන පොරොන්දු පිට තමයි ඔවුන්ට යන්න ලැබුණේ. අපි ඒව ඉදිරියේදී කකින් එක එනවා. අපේ සමීර දැන් ඔබෙන් මං අවසර ඉල්ලුවා. මොකද නැත්තම් මිනිස්සුන්ට හිතන්න දෙයක් මම මේ දුන්නේ. ඔබ කියන්න එනවා මම කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන කතා කරන්න එනකොට ඔබේ වැඩසටහන. මොකද මම එන්නේ පස්සේ මේ ස්ථානෙට. ඔබ පළමු වෙන්නේ. ඔබ කරපු දෙයක් කියන්නේ. හොඳයි කියන්නකෝ. අපි හොඳටම මතකයි මේ ඔබතුමා කිව්වා වගේ මේ බෙන්තර ගලපාත රාජමහා විහාරස්ථානයේ අපි ඒ ස්ථානයේ වැඩ සිටින උතුම් වූ ධාතුන් වහන්සේලා අපි වන්දනාවට ලක් කරේ මේ වැඩසටහන. එහෙම නැත්නම් මේ විහාරස්ථානයේ තියෙනවා අතිශය විරල ගණේ විෂ්ණුදේව ප්‍රතිමාවක්, එහෙම නැත්නම් උත්පලවන්න දේව ප්‍රතිමාවක් සහ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක්. මේ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාව සහ විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාව අතර ඉඩකඩක අපි බොහොම අසිරිමත් වෙමින් මේ ධාතුන් වහන්සේ වන්දනාව පවත්වද්දී අපිට හොඳට මතකයි මේ ධාතුන් වහන්සේලා ඉන්න අනතුරුව තවත් විහාරස්ථානවලට ගෙනියන්න අපි අවසරය ප්‍රාර්ථනා කරද්දී අර ඔබතුමා කිව්වා වගේ හරි අපූරු මල් වැස්සක් පතිත වෙනවා. එතකොට මේ උතුම් වූ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටින චෛත්‍ය ළඟට ගිහිල්ලා ඔබ පොඩ්ඩක් එක විනාඩි පහක් රැඳලා ඉන්න කියලා මම ආරාධනා කරන ඔබතුමා කිව්වා වගේම ඒ හිතට දැනෙන හැඟීම, ඒ ආසන්නේ තියෙන ගලින්ම තැනු පොකුණක්, මේ පොකුණ ළඟට ගියාම ඔබේ හිතට දැනෙන හැඟීම විස්තර කරන්න පුළුවන්ද කියලා ඔබ පොඩ්ඩක් හිතන්න. අපි කියන ඔබට මේ දීපල් මහත්මයා කිව්වා වගේ, ඔබතුමා කිව්වා වගේ යන්න හැකි ඕනෑම මොහොතක බෙන්තර ගලපාත රාජමහා විහාරස්ථානයට කාශ්‍යප මහරහතන් වහන්සේ සිගේ අසිරිය ඔබේ ඇඟට දැනේවි. අපි කියමු ඔබතුමා කිව්වේ පළවෙනි ධර්ම සංගායනාව ගැන කියලා අපි එතනට ආවේ. දැන් ලංකාව සහ කාශ්‍යප මහ රහතන් වහන්සේ අතර සම්බන්ධතාවය ඔබතුමා ඉදිරින් නැවැත්. ඉතින් අපි සමීර දැන් මේ net fm උතුම් වෙබ්සයිටහන නරඹන විමසන මේ භාග්‍යවන්ත මිනිසුන් දැන් කල්පනා කරන්න ඕන සමහරු දන්නව වෙන්න පුළුවන් අපි කියව කාරණාව. නමුත් මම විශ්වාස කරන අපිට දැනෙනවා බුදු ස්ථානෙට ඉන්න මිනිස්සු සාමාන්‍ය එවැනි වූ අතිශ්‍රේෂ්ඨ අනුහස් සහිත ස්ථානයකට පැයකට අවම වශයෙන් 100ක්වත් එන්න ඕන කියන්නේ තමයි හිතන්නේ අපි. ඒ තමයි සත්‍ය. ඒ අතීත දේවල් ගත්තම කාරණා සලකා බැලුවම. නමුත් දැන්ට 100ක් එන්නේ නැහැ. 10ක් ආසන්න තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඒක මදි. මේක මුත්‍රේ ප්‍රයෝජන ගන්න ඕනේ. දැන්
අපි බැලුවොත් එහෙම මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ කොහොමද වැඩියේ කියලා ආපු පාර විමසන්නකුත් ඒක ඕනේ නැති ප්‍රශ්නයක් වගේ. ඉංගියක් දෙන්නේ. මොකද මේක ආපු පාර ටිකක් පැහැදිලි නැහැ. අර නිකම් අපේ කතරගම කිරිවෙහෙර තැන්පත් කළ තියෙන සිද්ධාර්ථ ඒ උතුම් යුවරජතුමාගේ මහා බෝසතාණන් වහන්සේගේ ඉතා විශාල දිග රතු මාණික්ක අල්ලා තිබෙන සිංහ කඩුව. සිංහ කඩුව. ඒක කොහොමද ඉන්දියාවෙන් දැන් ආවා කියන පාර පැහැදිලි නැහැ. ටිකක් සැරට කියන්නේ නෝ. ටිකක් පැහැදිලි නැහැ. ඉන්ද අර අතන වගේ මේක පොඩ්ඩක් සම්බන්ධ කරනවා ඉසුරුමුණියට. ඉසුරුමුණී අර තාම සෝභමාන යුවලක් ඉන්නවා. ඒ යුවල සාලි අශෝක මාලට දාලා. සාලි අශෝක මාලට දානකොට ඔබ නැවත ඉසුරුමුණියට ගිහිලා බලනකොට සාලික පිටිපස්සේ කඩුව තියෙනවා, රාජකීය කඩුව. ඒ රාජකීය කඩුවට පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? සූර්ය වංශය. සූර්යා ගලේ කොටලා. ඊළඟට අර අශෝක මාල කියනවනම් අශෝක මාල මල් කෙල්ලෙක් නම් නිකන් අර නොහොබිනා කෙල්ලෙක් වගේ කියලා ලියලා තියෙනවා නම් අර කුලද මොකද්ද කියලා එකක් තියෙනවා නිකන් අනවශ්‍ය දෙයක් ගාවලා. එහෙනම් ඒකේ පිටිපස්සෙත් කඩුවක් තියෙනවානේ. අපි ඒක කියලා දෙන්නම් ඉදිරියේද, කවුද අශෝක මාලද කවුද කියලා, රාවණ අප්පච්චිගේ අම්මයි තාත්තයිද කියලා දෙන්න. අනිවාර්යයෙන්ම අපි ඉසුරුමුණිය ගැන වෙනම කතා බහ කරන්න ඕනේ. ඒක වෙනම පැයක් අපි වෙන් කරන්න ඕනේ ඉසුරුමුණිය ගැන කතා බහ කරන්න. ඒ ආශ්‍රිතව තියෙන දේවල් ගැන අපි නැවතත් අර නිකිණි පොහෙට එමු දීපල් මහත්මයා. ඔව්, හරි අපූර්ව විදියට විවිධ අතුරු මාර්ගවල යන්න හිතනවා. ඒ තරම් ලස්සන මාතෘකාවක් නේද මේ? අපි මොන තරම් දේවල් දෙනගන්න ඕනද කියලා. ඉතින් අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සුභූති ඒ රහතන් වහන්සේට බාර දෙනවා අපේ සමිර, මේ දැවෙන චිතකෙන්, මේ ආදාහනය වෙන චිතකෙන් මොකද්ද බාර දෙන්නේ? මහියංගනේට නියමිත දේ. ඒ මහියංගනේට නියමිත දේ සහ මහියංගනේට අයිති දේ තමයි බුදුරජාන් වහන්සේගේ කශේරුකාවේ මේ ග්‍රයිවී කොටස, නොහොත් අස්ති හතක් එකතු වෙලා ග්‍රයිවි අස්ති. ඒ දැවෙන චිතකේන සුභූති ඒ උතුම් වූ මහරහතන් වහන්සේ, නැත්තම් රහතන් වහන්සේ අපේ මහියංගන දාගෙපේ තැන්පත් කරනවා. ග්‍රීවා ධාතුන් වහන්සේ ඔන්න. දැන් ඊතර ඒකට මූලික වෙන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද කාශ්‍යප මහරහතන් වහන්සේ එනකන් බුද්ධ චිතකේවත් දහනේ වුණේ නැහැ. හරි. දැන් හරි අපුරු දෙය තමයි අපි සේරුආවිල යනවනේ. සේරුආවිල මංගල සෑය තිනවනේ. සේරුආවිල මංගල මහා සෑය. එතකොට බුදුවරේක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපේ සම්මා සම්බුද්ධ උත්තමයන් වහන්සේ සමීර මේ සේරුආවිල මංගල මහා සෑයේ සාධන භූමිය වටා තුන්වරක් දක්ෂිණාවර්තව පැදකුණු කරනවා. කිමෙක්ද මේ? මොකක්ද මේ? සරල වචනයෙන් අහන්න ඕනේ. ඇයි මෙතරම් වන්දනීය පූජනීයත්වයක් මේ සම්බුදුවරේක් මේ දක්ෂිණාවර්තව තුන්වරක් සපුමල් අරගෙන යන්නේ? බුදුරජාණන් වහන්සේ සපුමල් අරගෙන ඉදිරියෙන් ගමන් කරනවා. ඊට පිටපසින් මහරහතන් වහන්සේලා 500 නම වඩිනවා. හැබැයි දක්ෂිණාවර්තව. මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් වඩාත්ම ප්‍රබලම ලක්ෂණය කියලා ගන්න පුළුවන් දේ තමයි මේ නලල් නලල් කලාපය, ලලාට කලාපය. ඒක පුළුල් උසයි, බුද්ධ කායෙදි තවත් විස්මිත ආකාරයෙන් සැකසෙනවා. නැවතත් සිද්ධාර්ථ කාය සහ බුද්ධ කාය දෙකක්. පරිස්සම් වෙන්න ඕනේ අපේ තැන්දි. පරිස්සම් වෙන්න ඕනේ කියලා නැවත කියනවා. සමහරු මේ YouTube තියෙන පළියට කමෙන්ට්ස් පොඩ්ඩක් කොටන්න පුළුවන් කට්ටිය විවිධාකාර විශ්වාස කරන්නේ කීක දේවල් දානවා. ඉතින් සමහර අපි ආරාධනය කරනවා මෙතන පොඩ ඉන්න කියලා. සාර අසංක කල්පලක්ෂයක් විතරක් නෙමෙයි, 20 අසංක කල්පලක්ෂයක් එක අරමුණකට සිත මෙහෙව උත්මේගේ ශරීරය මේ තමයි. ආශ්චර්යමත්. අනිවාර්යයෙන්ම. ඒ ආශ්චර්යමත් භාවයේ උත්තරීතර කොටස තමයි මේ නලල් තලය. මොකද තුන්වෙනි ඇහැ. ඒ තුන්වෙනි ඇහැ තියෙන බව පෙන්වීමට තමයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩමින්නේ. එතකොට අපේ සමීර මේ ලලල් ධාතුව මේ මහා උතුම් වූ ඒ ලලාට ධාතුන් වහන්සේ මල්ලව රජ දරුවන්ට යන්නේ. කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීදී, මගේ නලල් ධාතුව ලලාට ධාතුන් වහන්සේ අනුවාරින්න ලංකාවේ
ලංකාවකිව්වාට පරිස්සමින් තේරුම් ගන්න ලංකා දීපේ ලංකා දීපේ ඇ ලංකාව එක කොටසක් විතරයි ලංකා දීපේ අපි පරිසමෙන් තේරුම් ගමු ඉංගි දීලා යන්න ඕනේ ලංකා දීපේ ගොඩක් ලකුයි ඒ ලංකා දීපේ ඇතුළේ තමයි ලංකාව තියෙන්නේ ලංකාව කියන කොටසේ සේරුවාවිල අර මහවැලිගඟ මුහුදට වැටෙන ඒ ආබර කලාපේ හරිම සරුසාරවත් කලාපයක් ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ඒ විවරණයක් බඳු වූ දේ කියනවා මගේ නලල් ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසෑය තැන්පත් වෙන්නේ. ඕක කාශ්‍යප මහ රහතන් වහන්සේ මතක තියාගෙන මල්ලව රජු දරුවන් ගිහිලා කියන උඹලට ඕක අයිති නෑ මේ අයිති ලංකාවට කියලා නන්ද මහරහතන් වහන්සේට බාර දීලා ඊට පස්සේ නන්ද මහරහතන් වහන්සේගෙන් පස්සේ අපි දන්නවා මහදේව මහරහතන් වහන්සේට ඒක ලැබෙන්නේ කොහෙටද අපේ දේවානම්පියතිස් රජතුමාගේ මලයන්ඩිට මහනාග මහනාග උත්තමයන් එතකොට මහනාග උත්තමයන්ට මිහිඳු මහරහතන් වහන්සේගේ බණ අහන්න පුළුවන් වුණාද නැද්ද කියන එක වෙනම කාරණාවක් හැබැයි මහනාග පුදුමයිනේ මහනාග මේ ලලාට ධාතුන් වහන්සේ රකින්න හැටි හරි පුදුමයිනේ හරිම පුදුම විදිහට අපිට ඒක වෙලාවෙ හැටියට කෙටි කරලා කියනනම් පුදුමාකාර භක්තිය ඉන්පසු මේ මහනාගගේ ඊළඟට පුතා තමයි යටාල තිස්සතිස්. ඒ යටාල තිස්සත් ඒ භක්තියෙන්ම සද්ධාවෙන්ම තා උතුම් වූ සද්ධාවෙන් මේ උතුම් වූ ලලාට ධාතුන් වහන්සේ රක්ෂා කරනවා පුදු චාරිත්‍ර කරනවා. පසු ගෝඨාභය කියලා අපේ යටාල තිස්සගේ පුතා ගෝඨාභය ගෝඨාභයෙන් පස්සේ කාවන්තිස්ස රජුරුවන්ට. කාවන්තිස්ස රජුරුවන් මම මේක කෙටි කරලා වෙලාවේ හැටියට යනවා මේ සේරුවාවිල තැන හොයාගෙන. කවුද මේ පෙන්නන්නේ හරක බාන අශ්වයා නිදම්ම මේ ස්ථානයට ගිහිල්ලා මොකද වෙන්නේ නවතිනවා ගල් ගහෙනවා කට්ටිය පස්සෙන් පස්සට යනවා අර ඔබ එනකොටම වීඩියෝ එකක් පෙන්නවා මේ අසිරි මැදිය කාශර් මැදිය මේ දල්දා මාලිගාවේ වෙලා තිනවා මේ උතුම් ඇත් රත්නය පස්සට ගියා කියන්නේ අපේ මැතුමනේ දල්දා මාලිගාව රකින්නේ දැඩි මුණ්ඩ මහප්පච්චි අද් දෙක ඔස්සවා සාදුකාර දීලා කියනවා එක සත්‍ය මොකද අපි දන්නවා 1989 පෙබරවාරි 6 වෙනිදාත් දල්දා මාලිගාවට ගහනවා 1998 ජනවාරි 26 උදේ 6:05 බෝම්බ ලොරියක් එවනවා මේ දෙවනි මං කියන්නේ මෑත කාලේ ඉතසල් පෘතුගීසිලන්දේසි ගැහුවා හැම තැනදීම අපි බේරගත්තා ඉතින් මෑත කාලේ මේ හැම දෙයක්ම වෙනකොට අපේ සමීර සිහිනෙන් පවා මට අවසරයක් දෙන්න ඔය 1989 සහ 98 පිළිබඳව ඔබතුමා සඳහන් කරද්දි 98 අර දොර වහගෙන ගිය පොලිස් කාන්තාව කියපු දේ මට එකපාරට මතකෙට ආවේ. ඇයට ඇහුනලු කොහෙන්ද ඔය යකඩ දොර වහගෙන යන්න ළමයෝ කියලා කියනවා. ඒ 90 තමයි ඇය මේ යකඩ දොර වහගෙන ගියාම මුළු දනදා මාලිගාවම සුරක්ෂිත කරගන්න ඇයට හැකියාව ලැබුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන ඉදිරියට යන අතර අපි මහා දැඩි මුණ්ඩ අපච්චි හම්බුන්දා වචනයක් කියන අවසරද අනිවාර්යයි. අපේ සමීර රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිත්වයේ ඉන්නකොට එතුමාට අවශ්‍ය වෙන යම් දළදා මාලිගාවට දෙයක් කරන්න. එතකොට මේ අපේ මහානායකතුමාට අවශ්‍ය වෙන වහන්සේට අවශ්‍ය වෙන අර වඳුරන් රිලවුන් මහා උත්තරීතර තැන උඩ දළදා වහන්සේ ඒ තැන්පත් කරලා තියෙන ඒ උස් උඩ පොළවේ ඉඳන් බැලුවම උඩ තියෙන විශාල හැඩැති අවකාශයේ තියෙන රත්තරන් ගාලා තියෙන කොටස තියෙනවනේ බහලේ. ඒ කොටසට නගින්න හැමෝම බයයිනේ. අලුත් වැඩියාවකට මිනිස්සෙක් බය වීම සාධාරණ විය යුතුයි. එසේනම් මේ කුමද්ද කරන්න කී කින්න බැදිකොට උන්වහන්සේ පඳුරක් ගැට ගහනවා. තොරණිරංජන විජේරත්න උතුම් නිලමෙතුමත් ඉන්නවා. උතුම් නිලමෙතුණා. හේතුවක් හින්දා කියන්නේ. එතකොට දවස් 7ක් යන්නේ ඉස්සෙල්ලා මේ උන්වහන්සේට පණිවිඩයක් දෙන ඔබේ වැඩේ හරියනවා කියලා. අනිවාර්යයෙන්. 7 වෙනි දවසේ ජනාධිපතිතුමාට අවශ්‍ය වෙනවා දල්දා මාලිගාවට යමක් කරන්න. බලන්නකො කොහොමද මේ සූක්ෂමාකාරයෙන් වෙන්නේ කියලා. ඇයි දල්දා මාලිගාවේ කප් සිටවන්න ඉස්සෙල්ලාම යන්නේ? අලුත් නුවර දෙඩි මුණ්ඩ දේවාලෙට. එහෙනම් එදත් බුදුවරයෙක් බුදු වෙනකොට කාගේවත් හයියක් ඕනේ නැහැ. සාරාසංග කල්පලක්ෂය පෙරම්පුරලා මේ පෘථුයයි අහසයි විශ්වයයි තමයි සාක්කි. නමුත් ඇයි මේ දැඩි මුණ්ඩ අපච්චි ගැන කියවෙන්නේ? අවශ්‍ය වෙනවා සමහර වෙලාවට යම් යම් දේවල්. ඒ අදෘශ්‍යමාන දිව්‍යමය බලයක් සහිතව අපිට නම් පේන්නේ වේවලක් තියෙනවා කියලා මිනිස්සු හිතන් ඉන්නේ. වේවල නෑ. ඔතන තියෙන නැති බලයක් නෑ. ඒ ඇවිල්ලා
අතීත කාලේ තියෙන තාක්ෂණය. ඒත් ඒ වෙලද්ද නැත්තම් න්‍යෂ්ටිකාවි වුණත් තියෙනවද කියලා අපි පස්සේ හොයලා බලන්න ඕන. මොකද න්‍යෂ්ටිකාවි පිපුරුවා කියලා තාමත් වැඩිහිටිකන්දේ මේ තියෙනවනේ. ඒ සොන්බුන් තියෙනවනේ. අපි ඒවා වෙනම අනාගතේ එනවා. ඔතම පසුගිය වැඩසටහනෙත් කිව්වා අර කෝට්ටේ කලාලේ දතමැද ගන්රාලේ කියලා සුදු පාට දුප්පට්ටයක් ඇඳගත් කෙනෙක් තමයි දීවරණිලුතුමාට කිව්වේ ගෙනියන්න කියලා දත. හරි. කොහෙන්ද මේ සම්බන්ධකම් හරියට ගොඩනගෙන අපි නැවතත් අපි කතා කරමු. ඉතින් දැඩි මුණ්ඩ අප්පච්චිට වඳින්න කරන්න ඒ උතුම් මං පුංචි දෙකින් අපෝ මහකාශ් මහත්මයා විසින් මේ මේ දෙක කියලා. නැත්තම් මේක අසාධාරණයි. උන්වහන්සේගේ ඇඳුම දෙඩිමුණ්ඩ මහහාඳුරගේ ඇඳුම තමයි උඩරට ඇඳුම. ඒක මේ ලෝකේ වෙන ඉන්දියාවෙත් තියෙනවද? නේපාලෙත් තියෙනවද? ඇමරිකාවෙත් තියෙනවද? කවුද කියන්නේ? නැහැ. ලංකා උඩරට රාවේණික ඇඳුම. සමහර වෙලාවෙ මේක ඉන්දියාවට එකතු කරන්න හදනවනේ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. එහෙම එකක් ඒගොල්ලන්ට ඔප්පු කර ගන්න බෑ. මේක තියෙන සංකේත සහ අපේ වෙස් නැටුම් කණ්ඩායම් වල අපේ මේ දරුවෝ අද නර්තනයේ දෙන දරුවෝ මේ මහ පෙරහැරේ අසල පෙරහැරේ අනේ දෙවියනේ මේවා රැක ගන්න කියලා ඉල්ලන්නේ. ඕවා මේ ලෝකෙ වෙන තැනකින් ගන්න නැහැ. ඉතින් ඒක නිසා අදට වෙලාවේ හැටියට දැඩි බොණ්ඩ අප්පච්චිගේ ඇඳුමට නම් අගෞරව කරන්න එපා කියන එක ඉල්ලන්නේ. ඔබ අඳිනවා නම් හරි විදිහට දවස් 7ක්වත් පේ වෙලා තියෙන්න ඕන. නැත්නම් ඔබ මංගල උත්සවයේ ඔබ කෙලවර වීම ඉන්ෂුරන්ස් එකක් දෙන්න බැහැ. මොකද මේ ඇඳුම ඇඳගත්තෙන් පස්සේ ඔබේ ගතිගුණ හරි මහ පර්වතයක් මෙන් දැඩි විය යුතුයි. ඔබේ ආදරණීය බිරින්දව මල් 7ක් දාන්නේ, මල් මාල 7ක් දාන්නේ උඩරට සම්ප්‍රදාය. අපි රාවණ රජරුවොත් මල් මාල 7 දැම්ම මන්ද උදිරියට දාලා කැඳන් අප පෙරහැර ඇසල පෙරහැර කියන්නේ දකුණෙන් පටන් ගන්න කතරගමින්. ඉතින් දෙඩිමුණ්ඩ අප්පච්චි රාවණ අප්පච්චි කියන කවුද කියලා ඉදිරිදි කියලා දෙන්න. දැන් අපි ඉල්ලන්නේ උතුම් මිනිසුනේ ඔබේ ගෙදර යම් කිසි විදිහකින් බුදුරජාණන් වහන්සේ සමග ඒ ආසන්න තත්ත්වකින් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ රුවක් දර්ශනය වෙනවද කියලා අහනවා. ඉතින් ඒ ඔබ ඔබ දේවාලයකට, අපි දේවාලයක් කියන්නේ සමිර පිරිසුදු ස්ථානයකට, අතිශයින් පිරිසුදුයි ඒ දිව්‍ය මන්දිරය. මොකද අපි මෙතනින් කියලා අපේ මාතෘකාවට යන්න, අපේ දෙවිවරු කියන්නේ මහා බලවත් පිරිසුදු, ඒ වගේම නොකියා බෑ ඔවුන් වේගන්ස්ලා, ඒ කියන්නේ නිර්මාංශවේදීන් විතරක් නෙමෙයි සත්ත්ව දේවල් පාවිච්චි කළා නම් කළේ ඔවුන් මරණයට පත් වෙලා තහවුරුනෙන් පස්සේ, මරලා නෙමෙයි ස්වභාවික මරණයකින් පස්සේ. බෙරයක් හදන්න ගත්තේ නෑ මේ මේ සතුන්ව මරලා. ඒ නිවැරදි ආකාරය සබහධර්මෙන් දෙන ත්‍යාග වශයෙන් පමණයි ගත්තේ. ඒ ඉංගිය දෙනවා. ඒක නිසා එදත් අපි කීලා ගියා කිසිම හේතුව නිසා හෙළ දේවෝත්තුමයන් වහන්සේ කෙනට මස්ගටුල්රිලේ සතුන් මරලා පුළුටු කියන දේවල් පාවිච්චි කරන්නම එපා. බුදු දෙඩිමුණ්ඩ අප්පච්චි කියන සිසේමිසේ දයන් මේ එහෙම කියාගෙන අපි එනවා දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ ලලාට ධාතුන් වහන්සේ බාර දුන්නෙන් පස්සේ මේ අපේ කාවන්තිස්ස මහා වාසනාවන්ත පියාණන්, මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් ගැන මේ කියන්නේ. ඒ වගේ මතු බුදුවන ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියන් තමයි විහාර මහා දේවියන්. ඉතින් මේ දෙදෙනා යනවා මේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා උතුම් මහා මංගල සෑය නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කරන්න යන්නේ සම්පූර්ණ සියල්ල ආරම්භ කරන්නේ රෙහෙන නැකතේ. ජයශ්‍රී මහා බෝධි නැකතමයි, රෝපණය නැකතමයි. ඒ දවස මොකද්ද? නිකිණි පෝය දවස. ඉතින් බලන්න සම්බන්ධ. ඉතින් මේක නොකිය බෑ. අපි දෙනවා ඉන්දියාවට බුදු පිළිම ඉස්සෙල්ල හැදුනේ එහෙලු. අපි දෙනවා කනිෂ්කලට. මේ කනිෂ්කල කියන්නේ මේ පළවෙනි සියවසට ආසන්න මිනිස්සු. දැන් අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 137 දී තමයි දුටුගැමු රජුරු අභව නැහැ මම කියන්නේ මැරෙනවා කියලා සරල වචනේ. 161 දී තමයි උන්වහන්සේ රාජපදේ ප්‍රාප්තිනේ ක්‍රිස්තු පූර්ව 161. તો තාත්තා ගන්න 205 දී. එතකොට ක්‍රිස්තු පූර්ව අවුරුදු 203 වෙනි සියවසේ. එතකොට බුදු අපේ රට 3 වෙනි සියවසෙන් යන්න නිකන් පොඩක් නිකන් බයයි. අපේ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අත වේවුලනවා 3 වෙනි සියවසෙන් එහා දෙයක් කියන්න බෑ. ඊට වැඩි නිදන් හුරු දන්නවා මේ ලංකාව ගැන ගොඩක්. ඒක එහෙම තියාගෙන අනේ අපේ සමීර බුද්ධහා ලම්බන ප්‍රීතිය
විසිරී පැතිරී යාවි. මෙන්න මේ දෙයින් ලලාට ධාතුන් වහන්සේ අපේ කාවන්තිස්ස රජුව දෑතේ තියාගෙන උන්වහන්සේ අදිෂ්ඨාන කරනෝ මෙය මගෙන් අහසින් ගමන් කළා. මේ ඒ කාලේ හැටියට හිතන්න පුළුවන් ද පළවෙනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සත්‍රුවණින් නිර්මාණය කරනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සත්‍රුවණින් නිර්මාණය කළා තියෙන්නේ ජීවමාන බුදුන් විදිහටම. මානි නීල මාණික්ක තමයි දැස්වලට අරගෙන තියෙන්නේ, සකසා තියෙන්නේ. අනිත් ඒවා විදිහටම කියන්න පුළුවන් වෙලාව තියෙනවා. මේ මලල් ධාතු විතර රිදී ඒකල සෙල්ලමක් නෙමෙයි. ඉතින් මේ අපේ කාවන්තිස්ස රජු මේ විදිහට අතේ තියාගෙන ඉන්නකොට උන්වහන්සේ අදිෂ්ඨාන කරනකොට වඩිනවා, අහසින් වඩිනවා. බුදුහන්සේගේ හරියටම නලල් ධාතු ආවරණය කරන පරිදි සවි වෙනවා. දකුණු පැත්තෙන් ඉන්නවා විහාර මහදේවිය, නොහොත් වෙහෙර මහදේවිය. ඇගේ අතේ තියෙනවා කේශ ධාතුන්. ඇත් අදිෂ්ඨාන කරනවා බුද්ධ මාතාව. අදිෂ්ඨාන කරාම අර සත්‍රුවණින් නිර්මිත පුදුමාකාර අලංකාර ඒ බුද්ධ පිළිම වහන්සේගේ හිසේ තැන්පත් වෙනවා කේශ ධාතුන්. එතකොට මේ සියල්ල නිකිනි පොයත් එක්ක බැඳිලා තිනවා. දැන් අපිට අපේ සමීර මහකාශ මහරහතන් වහන්සේ තමයි මුලට යන්නේ. එතකොට ඊළඟට පළවෙනි ධර්ම සංගායනාව කරනකොට අපිට ඒ වෙලාවේ හිටියේ ඒ වෙලාවේ ධර්ම සංගායනාවට අවදාළු 500ක් ඉලක්කම් වලින් කිව්වට 499 උන්වහන්සේලා එක්කෙනෙක් මදි. ඒ තමයි අපේ ආනන්ද හාමුදුරුව. ආනන්ද හාමුදුරුව කියන්නේ බුදුරජාණන් වහන්සේට පසුව ලෝකේ දැනට අපි දන්න මේ ලෝකේ වැඩියෙන්ම මතක ශක්තිය තිබ්බ උන්වහන්සේ. අනිවාර්යයෙන්ම ඔබේ ගෙදර ඉගෙන ගන්න දරුවන් ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ උඩින් තියලා ඊට සුදුසු ස්ථානයක් ආනන්ද මහරහතන් වහන්සේට දිය යුතුමයි. මම දහස් ගණනකේ ගුරුවරයෙක් අපේ සමීර. හැම දරුවෙට මම කියන්නේ ආනන්ද මහරහතන් වහන්සේගේ ඡායාරූපයක් ඔබ ළඟ තියෙන්න ඕනේ හැම වෙලේම. පාඩම් කරන තැන තියෙන්න ඕනේ. එතකොට අපිට අපි කාටවත් අපි සමීර දොස් කියන්නේ නැහනේ, විචනයක් නැහනේ. ඔබ යම්කිසි දෙවියන් කෙරෙහි භාවිතාවක් තිබෙනවා නම් ඝන දෙවියන් කියලා ඔබ භාවිතා කරන්න. අපි කොයි වෙලාවකවත් ප්‍රතික්ෂේප කරන්නේ. අපි හරි සරලයි, ඒ වගේම නිහතමානී, ඒ වගේම ඔබට ආදරේ. හැබැයි ඝන දෙවියන් කියන ඈතට ගියන් පස්සේ අපි යම් දවසක විස්තර කරන්නම් අනාගතයේදී. මහා රාවණ මහා රජතුමාගේ මේ එක කුසෙන් ආවා වගේ මහා දැඩි ආදරයක්, මහා දැවැන්ත ආදරයක්, මහා දැවැන්ත ආදරයක් කරපු උත්තමේ තමයි කුම්භකර්ණ. කුම්භකර්ණව තමයි අපි පෙරහැරේ අදටත් මහබබා කියලා ගෙනියන්නේ. ඒ කුම්භකර්ණ මාස 6ක් අතිශය කටුක කර්කශ මේ භාවනාවක යෙදෙනවා. ඒ භාවනාවක යෙදিলা රටට සුදුසු ආහාර වී නිෂ්පාදනය කරනවා. ඒ කාලේ හැටියට වී වර්ග 3000ක් තිබ්බා. අද තියෙනවා, තාමත් ඇවිල්ලා තියෙනේ වී වර්ග කියලා නොබියව කියනවා. ඉතින් මම ඉංගියත් දෙමුනේ ඒ කුම්භකර්ණ මේ ගණේෂ දෙවියන් හා සමානව ළඟින් යනවා කියලා දැනට කියලා නවත්තනවා. දැනට හරි අපිට gedett ඕනේ ආනන්ද මහරහතන් වහන්සේගේ මතක ශක්තියට අනුගත වෙන්න නම් ඔබේ දරුවා ඒ ඥාන හුරු පුරුදු විශ්වයේ දැක පුරුදු ඵල පුරුදු තැන් මේ යටිසිත හරහා බවාංගයෙන් උද්දීපනය කරලා දෙනවා පාඩම් කරනකොට. ඒක ඉරහඳ වගේ සත්‍යයක්. නැත්තම් ඒ අපි හිතුව මේ දේවාල කරන මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ දරුවෝ මෙලහට ඔක්ස්ෆර්ඩ් යන්න ඕනේ. ඒ කියන්නේ ඝන දෙවියන් ඒ බාර හර වෙලා ඉන්නේ කප මහත්තුරු වෙන්න පුළුවන් ඒත් මිනිස්සු අපි ආදරේ. එතකොට එතන වැරදීමක් වෙලා තියෙනවා කියලා බුද්ධියෙන් හිතන්න ඕන. ඒකින්ද අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ ඔබේ මතය ඔබ ගෙනියන්න. හැබැයි අපි ඉල්ලන්නේ ආනන්ද මහරහතන් වහන්සේගේ රූපයකුත් බුදුරජාණන් වහන්සේ පහලින් සුදුසු තැනක තියන්න. දැන් ඔන්න ආනන්ද මහරහතන් වහන්සේ වෙන්න අර 499 500ක් වෙන්න උන්වහන්සේ ඉතාම ධෛර්යවන්තව බණ භාවනා කරමින් මේ සතර ඉරියව් වලින් නොවන ඉරියව්වකින් උන්වහන්සේ පුදුම වැඩේ කියන්නේ බුදුවරුන් උපදින සිද්ධාර්ථ උපදින කියන කතාව නෙමේ. බුදුවරුන් බුදු බව ලබන බුද්ධත්වයේ ලබන්නේ මේ හරි අපූරු පාන්දර යාමේ, පොයේ දවසක පාන්දර යාමේ, විශේෂම වෙසක් පොය. එතකොට මේ නිකිනි පොයේ දවසේ
තමයි අපි ආනන්ද මහරහතන් වහන්සේ වෙන්නේ පත්වෙන්නේ. එතකොට අපේ සමීර ඔන්න කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන සම්බන්ධ කරමින් මෙහෙම යන අතරේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඇඳි සිවුරක් ගැන කියන්න අවසරද? මොකද මේක නොකිව්වොත් අපි අවඩක් වෙනවා. ඒ කියන්නේ මිනිස් අපි උදාර්ථර මිනිසුන්ගේ මේ අවදිලා තියෙන මේ විශ්වාසය, මේ ගොඩනැගිලා තියෙන ආදරය සහ අවබෝධය අපි දියුණු කරන්න අන්ධවනේදී අපේ සමීර බුදුරජාණන් වහන්සේ ඇඳ තියෙන සිවුර කාශ්‍යප මහරහතන් වහන්සේ අඳිනවා. කාශ්‍යප මහරහතන් වහන්සේ ඇඳන් තියෙන සිවුර තමයි බුදුරජාණන් වහන්සේ අඳින්නේ. මේ බුදුවරේ තමන්ගේ සිවුර දෙන්න තරම් විශ්වාසවන්තභාවය පළ කළේ ඇයි? අනාගතේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ වටිනාකම. ඒ කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නෝ දැන් ලංකාවේ ගාල්ලේ, අපේ ගමේ. එතකොට අපේ සමීර මේ සිවුර හැදෙන හැටි මට අවශ්‍යයි කියන්න. මොකද නැත්තම් මේ කාලේ කටින කාලේනේ. ඔව්. ඉතින් කටින කියන වචනේ තේරුමත් තමයි මහා නොසෙල්වන කියන එක. මහා අපි තද්ද දියමන්ති ගතිය, දියමන්ති මහා මේරු පර්වතයක් වගේ නොසෙලෙන ගතිය තමයි කියන්නේ කටින කියලා. කටින පින්කම කියන්නේ එතකොට මහා සද්ධාවෙන් නොසෙල්වන භක්තියෙන් කළ යුතු මහා පින්කම. අටමහා පින්කම් අතර ප්‍රමුඛතම පින්කම. ඔව්. එතකොට මේ කාශ්‍යප මහරහතන් වහන්සේ අපිට මෙච්චර සම්බන්ධ, උන්වහන්සේ ඇඳන් ඉන්න සිවුර කොහොමද ලැබෙන්නේ? අපේ සමීර මේ ලෝකේ ශාස්ත්‍රවරයෙක් කාන්තාවන්ට සලකන විදිය මහා ආදර්ශයක් ලෙස පෙන්වු උත්තමයෙක්. මේ බලන්න, එදා රජගහනුවර සිටු පවුලක ගෙදරක මරණයක් වෙනවා. ඒ තමයි පුන්නා දාසිය, අවුරුදු 16යි. මේ අවුරුදු 16ක් වයසට පුන්නා දාසිය, ඒ සිටුවරයන්ගේ පවුලේ මොකද කරන්නේ? එදා පැවති දේ අනුව අපි කියනවා අමුසොහොන කියලා. වර්ධවා තේරුම් ගන්න එපා අමුසොහොන කිව්වම. අපි කියන්න හේතුන් භූමදානය. සිරුර පොළොවට අහසට පස්වීම, එක දානයක්. එතකොට මේ සිරුර ඔතන්නේ සුදුරෙදි කඩකින්. ඒ සුදුරෙදි කඩකින් ඔතලා මේ සිවුර අමුසොහොනට දාලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා, පරිස්සමෙන් තේරුම් ගන්න මිනිසුනේ, ඔබ බුද්ධිමත්, පරිස්සමෙන් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා සමහර භික්ෂුන් වහන්සේලාට නිසි පරිදි සිවුරු ලැබෙන්නේ නැහැ. එතකොට රාජකීයන් විසින් ඒ කාලේ හිටපු බිම්බිසාරගෙන් පටන් ගත්තම, කොසල් රජුනේ පටන් ගත්තම, මේ කට්ටිය විතරනේ මහා සිටුවරු, ඒ වගේම මහා අහස් කුසේ දරාගත්ත ඒ බ්‍රහ්මයන් පවා සිවුරු දුන්න කියලා අපි දන්නවනේ, දන් දුන්න කියලා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරන වෙන විදිහකට, මට මොකටද මේ මගේ බුද්ධ ශාසනේ, මගේ බුද්ධ පුතුන් සමහරලාට මේ සිවුරක් නැතුව ඉන්නවා. ඒ කියන්නේ සිවුරක් අමාරුවෙන් හම්බෙන්නේ ඒ කාලේ. එතකොට අපිට හිතෙනවා සමීර, ඒ කාලෙට වඩා මේ කාලේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි කියලා. මම කිමෙන් කියන්නේ? අනිවාර්යෙන්. ඒ කාලේ දුප්පත්ද නැත්නම් දුන්නේ නැද්ද කියන එක අපි පස්සේ වැඩසටහන විමසා බලමු. නමුත් මේ කාලේ මම කීකයි කියන්නේ, බුද්ධ ශාසනේ තියෙන කාලේ ඔබ උපදිනවා නම් ඔබ මහ භාග්‍යවන්තයි. ඔබ ප්‍රමාද නැහැ. ඔබට පුළුවන්. දැන් බුදුන් වහන්සේම කල්පනා කරලා යනවා රමසොහනට. ගිහිල්ලා අපේ සමීර ඒ පුණ්ණාදාසී ඔතල තියෙන මේ පාංශිකූලික රෙද්ද අරගෙන, ඔබට හිතන්න පුළුවන්ද බුදුවරේ කාන්තා මලසිරුවක් ඔතල තියෙන සුදුරෙදි කඩ අරගෙන දිගෑරලා, දිගාරිනකොට තැඹක් පණුවන්, අතිවිශාල පණුවන් ප්‍රමාණයක් සක්‍රදේවෙන්දෝ දැකලා මේ ඈත තියෙන පොකුණේ ජලය ඉස්සරහට දෙනවා බුදුරජාණන් වහන්සේ පහසෙන් ලබා ගන්න. ඉතින් උන්වහන්සේ මේ කිසිදු සත්‍යයකට මරණයට පත් නොකර, පීඩාවට පත් නොකර යන්න දීලා ඉවරයිලා, මේ සතුන් මෙතනින් ඉවත් වෙන්න ප්‍රාර්ථනා කරලා කිසිදු ආකාර ප්‍රාණඝාතයක් වෙන්න ඉඩ තිබෙන්නේ නැහැ. මොකද අපි දන්නවා පොඩි දෙයක් එතනට එකතු කරනවා, පාර්ලෙය වනේදී වඳුරා ගෙනල්ලා දීපු අර මී, අර අමුවෙන් ගෙනල්ලා දීපු මී කඩ බුදුරජාණන් වහන්සේ දුන්නම, මේ කෙසල් කොලේක තියලා දෙන්නේ, දුන්නම බුදුරජාණන් වහන්සේ ඒ මීවදේ ප්‍රතික්ෂේප කරන වගේ නිසොල්මනේ හිටියා. මේ වඳුරු උන්ද මොලකාරයා. ඔව්. යා බලනවා ඇයි මේ කියලා. ඊපස්සේ යාට තේරෙනවා අර සත්තුන් ඒ පැණිගොඩේ ඉන්නවා. ඒ ඔක්කොම ඉතාම පරිස්සමෙන් අරන් තියලා දුන්නෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. අද ඒ වඳුර කොහෙද ඉන්නේ? තවුතිසාවේ. දැන් අතන්ට සම්බන්ධ කරමු. සමීර
මේ තැඹක් පණුවන් ඉවත් කරලා සෝදාගත්ත සිවුර අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේම තමයි පඬු පුවන්නේ. අදටත් කොස්ගහේ මුල්වලින් කළ හැකි අසිරිමත් දේවල් කරොත් මේ අපිට සංචාරකයන් ඕන හැටි කැඳව ගන්න පුළුවන්. අපිට සංචාරකයන් කැඳව ගන්න පුළුවන් ක්‍රමවේදය මං හිතන්නේ 1000කට වැඩි තියෙනවා. ඉතින් අපින් ප්‍රයෝජන ගන්න එක රටක් දැනගන්න ඕනේ, සංචාර කර්මන්තයක් දැනගන්න ඕනේ. අපි ගාව තියෙන දේවල් එච්චර තියෙනවා. මොකද අපි මේක හදන එක හදනවා. මේක හොඳින් හෝ නරකින් මේ රට හදනවා. නරකින් කිව්වම තරහ වෙන්න එපා, කලබල වෙන්න එපා. ප්‍රතිපත්ති ගරුක වුණාම ඒක තදයි. ඒක නිසා ඒ බුදුරජාණන්සේගේ ප්‍රතිපත්ති යන්නේ මේ කතා කරමින් ඉන්නේ. ඒ ප්‍රතිපත්ති මතය අපිට යහ හැකි මාර්ගය යන අපිට යමක් කළ හැකි කියන අපි විශ්වාස තියෙනවා. අපි කරනවා. සමීර පඬු පොවාගෙන ඊළඟට නියම සිවුරක් විදියට ඉඳිකට්ට පාවිච්චි කළ ඒ කාලේ හැටියට පාවිච්චි කළ සිවුර සකසා ගන්න බුදුරජාණන්සේ. අවුරුදු 25ක් මේ පාංශුකූලික රෙද්ද දරනවා අපේ සමීර. අවසානයේ බුදුරජාණන් වහන්සේම කියනවා කාශ්‍යපේනි අන්ද වනේදි කියනවා ඔබේ සිවුර සුවපහසුයි කියලා කියනකොට ව්‍යංගාර්ථයෙන් මොකද්ද වෙන්නේ? සිවුරු හුමාරු වෙනවා, මේ මහපොළොව කම්පා වෙනවා. දැන් ඒ සිවුර කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇඳගත්තෙන් පස්සේ උන්වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙනවා අපේ කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ සිවුර තවමත් ජීවමානයි සමිර. ඒ සිවුර සහිත මේ මහා උතුම් දේහය, කාශ්‍යප දේහය, උතුම් දේහය තැන්පත් වෙනවා. කඳු තුනක් එකට යා වෙනවා. ඒ යාවෙච්ච කන්ද තියෙන කොහෙද කියලා අපි හොයමු අනාගතයේදී. නමුත් අපිට වැදගත් වෙන්නේ ඒ කඳු තුන ඇතුළේ සුරක්ෂිතව පවතින මේ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිරුර සහ මේ සිවුරයි. සිරුර සහ සිවුරයි. එය අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ අඩි 80ක් උසයි. ඒක වර්ධවා තේරුම් ගන්න එපා. දැන් ඉන්න විද්‍යාවේ දරුවෝ මහා ඈත ඩයිනෝසිරස්ලගේ අඩි 100 200 කතා කරනවා. අනාගතයේ පුදින්න මිනිසුන්ට අඩි 100 200 ඉන්න බෑ. මොකද මේ ඕජසක් නෙමේ ගලන්නේ, මුහුදට ගිය ඕජස. ආපහු මේ චක්‍රයෙන් පරිවතී චක්‍රයක් වශයෙන් මේ සාරය නැවත පොළොවට එනවා. මේ පොළොවට. එතකොට ඒ අනාගත කාලේ ඒ සරුසාර මිනිසුන්ගේ සිත් සරුසාරයි හොඳට උසමහතයි. ඒ DNA එක හොයාගන්න ළඟදිම මොන හොයාගන්න බටහිරේ. සමීර, ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අත්ලේ තමයි මේ අපේ මහා කාශ්‍යප ඒ දේහය નિયમિત විදිහට දැල්වෙන්නේ. දැල්වෙනකොට තමයි සිවුරත් දැල්වලා යන්නේ. නමුත් තවත් අවුරුදු 2500ක් දල වශයෙන් ඉදී පවතිනවා. එනම් මොන අසිරිමත් කාලයක දොබ ඉන්නේ. ඉතින් කාශ්‍යප මහරහතන් වහන්සේ සන්නිකිනි පොහොය දැනට ඇති. ඔව්, අපිට නවත්තන්න තරම් ලෝභයි මේ දේවල්. මොකද අපිට කාලය බොහොම ඉක්මනට ගෙවිලා යන නිසා අපි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් තව බොහෝ දේවල් ඉදිරි වැඩසටහන් තුළදී කතා බහ කරමු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මොහොතේ චිතකය දල්වන්නට වගේම ඉදිරියේදී 15 මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී හස්තේ උන්වහන්සේගේ චිතකය දැල්වෙන අපූර්වය ගැන අපි කතා බහ කරමු. ඒ අතරේ මං හිතන්නේ අපි රටේ අනාගතය ගැනත් කතා බහ කරන්නට ඕනේ. කාලය බොහොම ඉක්මනට ගිවිලා තියෙන හින්දා මට හිතෙන ඔබතුමාගෙන් අහන්න, දැන් ඔබතුමා විතරක් නෙමේ රටේ සමහර දැන් ජ්‍යෝතිර්වේදීන් මෙවර නිහඬයි කියන මතය තමයි පොදු මතය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේටත් පිළිතුරක් දෙන ගමන් මොනවා වෙයිද ඉදිරියේදී? දැන් එන්න එන්න රටේ එහෙට මෙහෙට එහෙට මෙහෙට පෙරලෙන ඔබතුමා කිව්ව වගේ නොසිතන පැනීම් සිදු වුණා. ගිය ස්තරයේ වැඩසටහනෙන් කිව්වා විවිධාකාරූ පැනීම් සිද්ධ වෙන්න පුළුවන් කියලා. අපි දැක්කා මහා පැනීම් කීපයක් සිද්ධ වෙනවා, නොහිතන දේවල් සිද්ධ වෙනවා. මේ දේවල් එක්ක තව හරියටම මාසය තියෙන්නේ රටේ නායකයා පත් වෙන්න. පක්ෂ ඔක්කොම වෙදුනා. අපේ සමීර, අපි මෙහෙම කියමුකෝ මේ වෙලාවේ මේ ප්‍රශ්නයට උත්තරේ අපි වපසරියකින් ගන්න. මේ වපසරිය තුල උත්තරේ තියෙනවා හැබැයි. ඔව්. අපි බලමු අල්ලපු ඉන්දියාවේ. අල්ලපු ඉන්දියාවේ අර ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය දැන් නැහැ. මම මේ ඉන්නේ තාම වැදගත් දෙයකට. ලංකාවේ 225යි සරල බහුතරය කියන්නේ 113යි. ඒතර ඉන්දියාවේ සරල බහුතරය නැති හැබැයි බලවත් අගමැතිවරයෙක් ඉන්නවා නරේන්ද්‍ර මෝඩි කියලා. මේ මෝදි මේ වෙලාවේ වැටුනොත් ඉන්දියාවේ රාහුල් ගාන්ධි කියන්නේ තාම ප්‍රබල නායකයෙක් නෙමෙයි. මුළු ඉන්දියාව කැලි 4කට කැඩෙන හිමුනොත් එහෙම නලදත වගේ තියෙන ඇසාමේ ගලෝල යනවා.
බංගලාදේශ කලාපයට. මේක අපේ සමීර මම ඉන්දියාවෙන් පටන් ගත්ත හේතුවකින්ද මේ වෙලාවේ අර අහිංසක 31 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව තාම අමානුෂික ලෙස දූෂණය කළා, ඝාතනය කිරීම කියන කාරණා මුල් කරගෙන මුළු ඉන්දියාවෙම අළු යට ගිනි දැන් තියෙනවා. මේ අළු යට ගිනි අල්ලපු රටේ බංගලාදේශයේ උඩාපු ගිනි මේ අළු යට ගිනි ස්පාක් වෙනවා. පරිස්සමෙන් මේ කතාව කියන්නේ ගිනි කියලා කොහොම මොන ගිනිද කියලා හිතන්න වෙනවා. මේ ස්පාක් වෙනවා ඊට පස්සේ එදා කාලේ නැගෙනහිර පාකිස්තානය කියන්නේ බංගලාදේශය, එදා කාලේ බටහිර පාකිස්තානය කියන්නේ වර්තමාන පාකිස්තානය. මේ තුන්කොන් සටනක් තියෙනවා. මේ තුන්කොන් සටන පාලනය වෙන්නේ ඉන්දියාව, චීනය, ඇමරිකාව. පරිස්සමෙන් තේරුම් ගන්න ලංකාව වෙනුවට ඉන්දියාව දාලා මේ කියන දේ. එතකොට ලෝකයේ අතීතය සහ වර්තමානය කතා කරනකොට යම් කිසි ආකාරයකට අපිට අනාගතය ගැන කතා කරන්න ඉපෙයිනේ. අනාගතය ගැන කතා කරනකොට අපි සමීර චීනය, ඉන්දියාව, ඇමරිකානු චර්යාවන්, ඒගොල්ලන්ගේ මිෂන්ස්, ඒගොල්ලන් මෙහෙයුම් ඉන්දියාවට එහෙම බලපාලා තිනෝ දැඩි ලෙස. පාකිස්තානේ බලපෑව කඩම් වැකනවා. බංගලාදේශයේ සිඛ හසිනා කියනවා ඇමරිකානු දූපතක් ගන්න මම විරුද්ධ වුණා, ඒක නිසා මේක උනේ කියලා. අපි සූක්ෂමෙම දැන් අල්ලපු රට ලංකාවට. ඔබ හිතනවා නම් මිනිසුනේ මේ රනිල්, සජිත්, අනුර නාමල් අතර තරඟය කියලා ඔබට වැරදිලා. මේ කාතර තරඟේද? චීනයයි ඉන්දියාවයි ඇමරිකාව අතර තරඟේ ඔබ ඉත්තෙක් වෙලා. ඔබ ඡන්දයක් තියෙනවද නැද්ද කියලාවත් නැතුව පාඩු ඉන්නකෝ. මේ රට අපි ඡන්ද දෙන්න ඕන කෙනෙක්ට. අපි වෙන දෙයක් කියන්නම්. මේ ඉදිරි මුකුත් එපේ එන අවුරුද්දේ ජූලි 13 වෙනකම් විතරක් කියන්න. එන අවුරුද්දේ අවුරුද්දක් විතර තියෙන මේ අවුරුද්ද ගැන දැන් කියනවා. අපේ සමීර මේ ඡන්දේ ජූලි 21 ආසන්න දවස් වෙනකොට සැප්තැම්බර් 21 නෑ අපි මේ පොඩි පස්සට යන පොඩි වැඩකට පොඩි කතාවට ජූලි 21 වගේ වෙනකොට මේ රටේ මිනිසුන්ගේ මතවාදයේ තිබ්බ යම්කිසි ආකාරයකට. එතකොට මේ අගෝස්තු 15 වෙනිදා නාම යෝජනා දිනකොට යම් මතවාදයක්. අද අගෝස්තු 21 අපි මේ ඉන්නේ. තවත් මතවාදයක්. හෙට උදේ 6:20කට තව මතවාදයක්. නැවත ලියන්නම් කියන්නම්. හෙට උදේ 6:20කට හෙට උදේ 6:20 තව මතවාදයක් හැදෙනවා. ඔබ මේ YouTube වැඩසටහන නරඹනකොට සමහර විට මේ 6:21 පහුවෙනවා වෙන්නට පුළුවන්. බලමු එතකොට මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳයි. එතකොට සමීර සැප්තැම්බර් 4 වෙනිදා දවල් 12න් පස්සේ සැප්තැම්බර් 4 දිනෙත් එක කියන්නේ සැප්තැම්බර් 4 දවල් 12න් පස්සේ ලංකාවේ මිනිසුන්ගේ ඡන්දේ දෙන්න හිතන් හිටිය පුද්ගලයන් අනිවාර්යෙන් 25 30 35 ප්‍රතිශතයකින් වෙනස් වෙනවා. දැන් තියෙන විදිහ නෙමෙයි. මොකද බංගලාදේශයේ එහෙම කඩම් වැටෙනවා. ඉන්දියාවේ අළු යට ගිනි ගිනි බවට පත් වෙනවා. ලෝකයේ නොවැම්බර් 15 වෙනකන්. දැන් අපි මෙහෙදි කියනවා නැවතත් තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්න කියෝ හිටියනේ. මොකද බටහිර පැත්තේ පොඩි නිශ්ශබ්දතාවයක් ඇවිල්ලා. දැන් මේ ජ්‍යොතිෂයේ බලය කියන්නේ සමහර රහස් අපි දෙන්නේ හේතුවක් හින්දා. මොකද මේ වහන්නේ සේ මේ රටේ අය විතරක් නෙමෙයි, පිටරට බොහෝ අය අහලා අපිට යම්කිසි ආකාරයක අපි රහස් මොකටද දෙන්නේ? ඒකින්ද අපි සමහර රහස් අපි තියන් ඉන්නවා. සමීර මොකද්ද මේ සැප්තැම්බර් 4 දවල් 12 වෙනකොට වෙන්නේ කියන ඉඟියක් විතරක් දෙන්න. අපේ ලග්නේ ලංකාවේ ලග්නේ සිංහ. නැවතත් කියනවා කුඹට ගිහිල්ලා කියාගන්නේ කියාගත්ත දේ. අපි කාටවත් වරදක් කියන්නේ නැහැ නේ, අපි කාවත් විචනය කරන්නේ. ලංකාවේ ස්ථීර ලග්නේ සිංහ. මේ සිංහයට බුද එනවා. බුද කියන්නේ ඥානකාරක ග්‍රහය. ඒ ඥානකාරක ග්‍රහය බුදේ මේ බලවත් වෙලා සිංහ ලග්නේද? මොකද දන්නේ සිංහයට තියෙන සිංහ ගති ඥානයයි දෙකම එකතු වෙනන් පස්සේ මේ කාවද මේ ඉස්සරහට තල්ලු කරන්නේ යම් කිසි ආකාරයක. සමීර මේ විශේෂදී රටේ රජුරෝ කියන කෙනා බලවත් උනත් ඒ රටේ ඒ ජනතාවට යම් කිසි සාමූහික පාප කර්මයක් කරලා තිනවනම් අතීත භාවයන් හිදී විඳින්න වෙනවා. හංගන්න නැතුව කියනවනම් පහුගිය
දෙදහස් විසි දෙකේදී මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය මංවාටකව හරද සාක්ෂය ලකුණකුත් ඒ කියලා. ඒ හරද සාක්ෂි ලකුණත් දැන් මේ ඔබේ චන්ද කොලේ තියෙනවා එක හොයන්න වනද. එතකොට එකන කලගුණ සලකනවද නැද්ද කියලා මුද දෙවියන් බලන් ඉන්න මේ සෙල්ලමන්න මේක දැඩිමුන්ඩ අපච්චිදං මහරාවන අපච්චිදං අපි අපේ සමීර පුඩි ඉංගිහත් දෙනවා චන්දය තියෙන විසයකනේ ඉංග්‍රීසි ක්‍රමයට විසයක ලබන්නේ රෑ දොළහට කැන සිකුරාදරය දොළහැන් පස්සේ විසියක හැබැයි සිංහල ක්‍රමයට දිනයක් ලබන් සූරය උදාවේ හරි පරිසමෙන් තේරුම් ගන්න ඕනේ මම මේ ලංකාව සීලම දේශපාලන පක්ෂවලට කියන්නේ මොකද අපි ගාවට එන අයට අපි උදව් කරනවා ඔබ මොන පක්ෂණත් කවන්නේ උදව් කරනවා හොඳට මතක තියාගන්න 21 පාන්දර 1:32ට නැවතත් සැප්තැම්බර් 21 පාන්දර 1:32 ඉඳන් කිසියම් වෙලාවක් තුල කිසියම් එක දිගට වෙලාවක් තියෙනවා කළ යුතු දෙයක් තියෙනවා තැන් 21ක මේ රටේ අපි එහෙම කරලා මේ රටේ කාවද ගත්ත කියලා අද පළවෙනිම තවට කියන්න. මොකද සමහරවිට අපේ සමීර ජ්‍යොතිෂවේදීන් විතරක් නෙවෙයි අපි ගමුක යම්කිසි දරුවෙක් ගන්නවා. පාසල් දරුවෙක්ට කියන මෙන්න 3 දෙනෙක් ඉන්න මේ 3 දෙනාගෙන් දිනන්නේ කවුද කියලා. 3න් එක්කෙනෙක් දිනනෝනේ කොහොමද? අනිවාර්යයෙන්. ඒතර ඒක දින්න කියලා එයා කියපු දෙය හරි කියලා එයාට ගෞරව වෙන්න ඕනේ නෑ සමීර. ඒක නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. අතීතේ වර්තමාන අනාගතයත් වෙන්න ඕනේ. යම්කිසි වැරද්දක් වුණොත් බේර ගන්නත් ඕනේ. මම එක දෙයක් කියන්න එක රහසක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිවුරුම් දීලා ඉස්සෙල්ලම ඒ ජ්‍යොතිෂයට අනුව දේවලුත් තියෙනනි බාරහර. මේ කතා කරන උපිධ්‍රී කතා කරන මේ දීපාල් ගුණවර්ධන තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පළවෙනි පූජාව කරන්නේ. ඒ මේ අල්ලපු තැන. කැලණි සේදවත්ත පන්සලේ මෙන්න අද දෙවන්ත දෙයක් කියන්න වෙන කරන් දෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් දවස් 21ක් අකණ්ඩ කැපවීමක් කරන්න සිද්ධ වුණ හේතුව පරිස්සමෙන් තේරුම් ගන්න දේශපාලනේ. ඒ තමයි මේ රටේ අම්මල තාත්තලා ඉල්ලා සිටි අපේ දරුවන්ට පාසල් යන විදිහක් නැහැ කන්න විදිහක් නැහැ මේකට මොකක් හරි කරන්න කියලා. එතකොට ඒ වෙලාවේ මම කෝල් එකක් ගන්නවා පාර්ලිමේන්තුවේ කමක් නැද්ද මේව කිව්වට. ඔව්. ඒ වෙලාවේ මට කෝල් එකක් ලැබෙනවා රෝයි කියන පුද්ගලයාගේ පාර්ලිමේන්තුවේ ඒ කැන්ටින් බාර වින දෙවනියගේ. එතුමා මට මේ දුරකථනයෙන් අමතලා කියනවා මෙන්න මේ වෙලාවේ මේ අහවල් ඉන්නවා කියලා. අහවල්. එතනින් ඒ අහවල් කියන දෙන්නගෙන් එකිනෙට රටේ ජනාධිපතිකම් වෙන්න තිබ්බා. එයාගේ ළඟින් හිටිය කෙනා දුරකථනය අරගෙන මොකද කළේ අපි විශ්වාස කරන්නේ නැහැ මේ ආණ්ඩුව පෙරලෙනවා කියලා අයින් කළා. ඒ දුරකථනය විසන්දි කළා. ඒ කියන්නේ ඒක මොන වගේ දෙයක්ද කියලා හිතන්නකෝ. පස්සේ අඬාගෙන මාගාවට ආවට වැඩක් නැහැනි සමීර. අද මම මේ ලංකාව හොල්ලන එලිදරව්වක් කරන්නේ කරන්න දෙයක් නැහැ. මොකද ජ්‍යොතිෂය කියන්නේ එච්චරටම අපි වටෙන් කිව්වා මෙහෙමයි වෙන්නේ කියලා. අද ඇත්ත කියන්න වෙනවා. ඒත් මිනිසුනේ මේ දවස් 21ක ඒ කැපවීමක් කළා අපි බේරගත්තේ රට. අර රනිල් කියන පුද්ගලයා නෙමෙයි එතුමායි ගේත් ගිනි ගත්තා. ඊට පස්සේ එතුමා අපිට කියන නිතර දේ තමයි සමීර එයා එතුමාට දැන් තියෙන්නේ මොනවද? එතුමාට දෙයක් නැහැ. පඩියක් ගන්නෙ නැහැ. හොයලා බලන්න ළමා නිවාසවල දෙන්නේ. පුස්තකාලේ දීලා තිබේ නිවස. මේ මොකද අපි මේ සියල්ල ළඟින්නම් දන්න හින්දාද පළවෙනි වතාවට මේ කියන්නේ. මොකද මගේ දේ සමීර ජ්‍යොතිෂය ජය ගන්න එක. එතකොට රටක් ගිනි ගන්නව නම් බේර ගන්න එක. ඔබ හිතන්න මේ රටේ බලශක්තියින් ස්ථාන 108ක් තියෙනවා. කිසියම් පුද්ගලයෙට ස්ථාන 21ක් අවශ්‍යමයි එයා ජයග්‍රහණය කරවන්න. ඉතින් එයාගේ ලග්නේ දැන් මීන ලග්නේ නම් අපි දන්නවා ගුරු බලවත් වෙන්නේ. මේ ගුරු ලංකාවේ කුම්භ කර්ණ කියලා අපි නිතර කියනවා. එතකොට සිටවන්න ඕනේ ගහකුල තියෙනවා. මේ රහස් දෙන්න බෑ දැනට. එතකොට දැන් මේ වෙලාවේ අනිත් අපේක්ෂාව දෙන්නෙක් ඉන්නවද තව? මට නාමල්ල අයින් කරන්න එනවා මේ තරඟේ. හැබැයි නාමල්වම අගය කරනවා. නාමල් රාජපක්ෂ අගය කරනවා මේ ඉදිරිපත් වීම. දැන් තරඟේ තියෙන 3 දෙනෙක් ගාව. මොකද නාමල් අංක තනි අංකයකට යනවා. කියන්නේ 105 ඉන්නේ ආරම්භයේ. මේ ඡන්දය ආරම්භ කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ 150. 50 සිට උඩට යනවා. 50 සිට 20ක් එකතු කරන්න. මේ දෝලනයක් තියෙන්නේ. මේ දෝලනයක් තියෙන උච්චාවචනයක් තියෙන. හැබැයි 50ට අඩු වෙන්නේ නැහැ. ඊළඟ අතිශයින් වැදගත් දේ තමයි මිනිස් බලාගෙන ඇති කවුද ඊළඟට නම් කරන්න කියලා. ඊළඟ දෙන්නම එක ළඟ ඉන්නේ. ඒ තමයි 130 ඉඳන් 50ට එනකම්. නැවත කියන්නම්
අතිශය ගැඹුරු ජ්‍යොතිෂ විග්‍රහයක් මේක මේ විදිහටම වෙනවා. මේ අද විශේෂක වෙනකොට වෙනවා. ඊට පස්සේ සැප්තැම්බර් 22 වෙනිදා දවල් 12 වෙනකොට වෙන දෙයක් කියනවා. දැන් කවුද අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමයි අනුර කුමාර සානායක මහත්තයයි පටන් ගන්නෙ 30. 30 මේ සැරේ. 30 ඉඳන් 50 දක්වා දෝලනයක් තියෙනවා. ඒතර රනිල් වික්‍රමසිංහ 50 සිට 70. නමුත් පසුගිය දවස් 6-7 කාලෙදි කටවරක් දා ගැනීම නිසා අපි තුමුක රුපියල් 10,000ක් ඔබට දෙන්න බැරි නම් අහිංසක මිනිසුන්ට කියන්න එපා. මොකද දේව කාර්යයක් මේක. මේ රටේ බලයක් නායකයෙක්ට එන්න ලියවිලා තියෙන තේ තමයි බෝසත්වරුගේ ගතුගුණ තියෙන්න ඕනේ. ඒ නිසා අපේ රටේ දෙවි හාමුදුරුවන් දාගෙන මේ පැලඳගෙන ඉන්න ඒ ඔටුන්න පළඳන්නේ මම උදාහරණයක් කියනන් දෙන්න. මේවා කියනවද නැද්ද මන්ද මේ අතිශය ගැඹුරු රහස්. සුමන සමන් දෙවි හාමුදුරු ගන්නකෝ. සුමන සමන් දෙවි හාමුදුරන්ගේ ඔටුන්න ඇතුලේ බුද්ධ කේශ ධාතුන් තියෙනවා. ඉංගියක් විතරයි දැනට. මොකද ඔබේ නමට ගමට ඔබේ තින සියලුම වෙලාවන් වලට සිතුම් බතු මේ සියල්ල හදලා තමයි ඔටුන්න හදන්නේ. ඒ හැදුවෙන් පස්ස ඔටුන දාගත්තේ කෙනෙක් කියන්නේ බෝසත්ත්වයේ. ඒ නිසා පරිස්සම් වෙන්න ඔබ ජනාධිපතිනට ඉදිරිපත් වෙනවා කියන තැනට ආවෙන් පස්සේ ඔබේ ගතිගුණ අර හිටපු කෙනා වෙන්න බෑ. ඒක නිසා අපි දකිනවා දැන් නාමල් රාජපක්ෂ යම් වෙන සද්ධනවාදී ඒක කියනවා කියන්න ඕනේ යම් කිසි ධනාත්මක වෙනසක් දකින්න ඒ තරදී. නමුත් රනිල් වික්‍රමසිංහ පැත්තකින් තියෙන දැන් මේ දෙන්න අතර තරඟයේදී සජිත් සහ අනුර අතර තරඟයේදී මේ වේදිකා මත කියවිතු නොකියුතු දේවල් තියෙනවා. අපි උදාහරණ ගත්තොත් සජිත් ප්‍රේමදාසගේ ළඟට රටේ නායක කවුරු වුණත් ළඟට එනකොට අත දෙනකොට එයාට අත දී ගන්න බැහැ. ඒ මතර වාඩි වෙලා ආයුබෝවන් කියනවා. වාඩි වෙලා හෙලේ කොහෙද චාරිත්‍රයක් තියෙන්නේ ආයුබෝවන් කියන වාඩි වෙලා. එහෙනම් එයාගේ ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ මුල මැද අග වාඩි වෙලා ආයුබෝවන් කියන එක. සමහරුන්ට අත දෙන්නේ නැහැ. ඒකත්. ඒක නිසා සෙල්ලම් කරන්න එපා මේ රටේ දේවල් එක අපි ආවට ගියාට කියන මිනිස්සු නෙමෙයි. මතක තියාගන්න අද දැඩි බුණ්ඩ අප්පච්චි ගැන කතා වුණේ මේ අපේ කැලණි සේදවත්තේ පන්සලක් වුමනා කළේ මොකද කියලා කියනවා නම් ඒ රහසත් කියන්නම්. මේ රටේ නායකය බාරුණෙන් පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඒ නායක වැඩිම දායකත්වයක් තියෙන පන්සල. වැඩිම දායකත්වයක් තියෙන. ඒ වෙලාවේ කැලණියේ යම්කිසි පොහොට්ටු සහ නයි ප්‍රශ්න පෙන්නලා ප්‍රශ්නයක් තිබ්බේ හින්දා අපි තෝරගත්තේ සේදවත්. අපි තෝරගත්තේ පරිසමෙන් තේරුම් ගන්න කොයි වගේ කෙනෙක්ද මේ පුටුව ඉඳගෙන මේ මම කියන පුද්ගලයා නෙමේ ජ්‍යොතිෂය හරි ජ්‍යොතිෂය කතා කරන්නේ නෙමේ. ඉතින් අපි එතන තදයි. අපි ස්ට්‍රික් එතෙන්දි. ඉතින් අපි තෝරගත්තේ සේදවත්ත. සේදවත්තේ උත්සවයේ කරඩගෙන දැඩි මුණ්ඩ අපච්චිට මල් මාලි දාන්න දුන්නේ මට. එතකොට ඒ වෙලාවේ දේවාලේ උතුම් දේවාලේ ඇතුළේ හිටියේ සේදවත්තේ හාමුදුරුව, නයිගල හාමුදුරුව, මේ කතා කරන මම, චන්න වික්‍රමසිංහ ජනාධිපති මල්ලි, නංගි සජනදිවතුමා. අඩු ගානේ ආරක්ෂකත්වයක් එන්න දුන්නේ අපි. ඉතරම් කරපු කෙනෙක් මේ කතා කරන්නේ. ඒක නිසා සෙල්ලම් කරන්න එපා ජ්‍යොතිෂයත් එක්ක. කරුණා කළා ආවට ගියාට පන්සල් ගිහිල්ලා එන්න එපා. මොකද මේ රටේ පන්සල් වල යට දැන් අපි පොළොන්නරුවට ගියාම අපේ මැතිතුමනේ අපි මෙච්චර කාල පරාක්‍රමබාහුක ගා හිටියා. අපි කිව්වා ඔය ඕලාපත්‍ය අතේ තියන් ඉන්නේ පුලතිසි කියලා. ඇහුවේ නෑ මේ රටේ සමහරු. පුරාවිද්‍යාව අපි අනාගතයේදී මොනවා කරයිද දැන් ඔයගලන්ගේ රැකියා ටික පරිස්සම් කරගන්න බොරු කළොත්. ඒක දැන් නඩු වැටෙන ිට වැටෙනවා. මොකද අපි මේ කතා කරන අපි යම් දවසක යම් දෙයක් කරනවා. කරමින් ඉන්නේ. ඒක නිසා මේ සත්‍යවාදී පක්ෂයක් සහ සත්‍යවාදී දර්ශනයක් මේ රටේ එනවා. ඒක නිසා කිව්වේ අපි උඹලගේ සීලම දේශපාලන පක්ෂ වෙනස් කරපන් කියලා. ජනාධිපතිතුමා ඇහුවද නැද්ද? ඉතින් අහන්න නැතුව ඉන්න තිබ්බනේ. එහෙම තමයි අලුත් ස්වාධීනයිනේ. සංකේතත් වෙනස් කරගෙන. සජිත් අලුත්ෙන් වෙනස් කරනද සමගී ජන බලවේගය දැන් සමගී ජන සන්ධානය වෙනස් කළා. පණ්ඩිතකමට වෙනස් නොකර අරව පිළිගන්න මේවා පිළිගන්න කියලා ඉන්න බෑ. ඒක ඔබේ පරාජයට හේතුවේ. අපේ සමීර මේ රටේ පොළොන්නරුව යට මොකද්ද හම්බුනේ? සීගිරිය වගේ දැවැන්ත වාරි කර්මාන්තයක් හම්බුනේ ජලතාක්ෂණේ. ඒකින් තමයි මේ ගියක් දෙන්නේ. දැන් මේ සියල්ල පොළොෙන් උඩට මේ ලංකාවේ මතු වෙනවා. ලංකාවේ නැගිටීම නවත්තන්න බෑ. අපි ආරාධනා කරනවා මෙහෙම දෙයක්. බැරි වෙලාවකත් ඔබේ ජනතාවගේ තවදුරටත් දුක් විඳින්න තියෙනවා නම් අපි ඒකට ඉඩ දෙනවා. කොච්චර කාලෙකද? මාර්තු 29 වෙනිදා.
පරිස්සමෙන් මාර්තු 29න් පස්සේ මේ මිනිස්සුම රනිල් 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 හරි ඒ වගේ අදාළ මේ රටේ ප්‍රථමයාට ආපහු බේරගන්න කියලා ආයෝජනය කරන එක පළවෙනි කොටස. මේ ඔබ කියන්නේ 2025 මාර්තු. ඇයි බැරි වෙලාවත් ජනතාව කල්පනා නොකර සිංහලග්නේ බුද බලවත් වෙලා බුද්ධිය මෝරලා තියෙන අය විදියට හැසිරුනේ නැතුව අයාලේ සූදුවක් කළ තමන්ගේ අනාගතය තමන්ගේ අනාගතය සූදුවක් බවට පත් කරගත්තොත් එන අවුරුදු මාර්තු 29 වෙනකොට ආපහු කෑගගා රනිල්ට බේරගන්න කියන්න වෙනවා. ඊළඟට දෙක තාම බලවත් ලෙස කියන්නේ වගකීමෙන් ඒක යන්තම් පන්නගත්ත කියන්න එන අවුරුදු ජූලි 13 මේ ජූලි 13 ලංකාවට හරි අපූරු දෙනක්. ජූලි 13 ලේසි නෑ. මුළු රටම 2025 එතැන් සිට 26-27 මුල වෙනකම් විශේෂයෙන්ම 25-26 විනාශකාරී ලියලා තියාගන්න ඔබ වැරදියට පාවිච්චි කළොත්. අපි මෙහෙම දෙයක් දෙනවා. ජනාධිපතිතුමා ගමන යනවා. ඒක නවත්වන්න බෑ. 164 කියලා ලියලා තියාගන්නකෝ. දැන්ටම මම මේ කියන දේවල් ලියලා තියන්න. 64ට ආසන්න මේ සිද්ධිය. අපේ සමීර කිසියම් වූ මේ ප්‍රබල කණ්ඩායමක් විශේෂයෙන්ම සජිත්ව කැඩෙනවා අපේ සමීර. මේ අද කියන ජ්‍යෝතිෂයේ සෙල්ලමක් නෙවෙයි මේ කියන්නේ. දවස් ගානක මත විමසලා විමසලා බණ භාවනා කරලා මේක නිකම්ම ජ්‍යෝතිෂය නෙමෙයි. මේකට අපි මයදාන ජ්‍යෝතිෂය කියන්නේත් නිකන් නෙමෙයි. ඉතින් ඒක නිසා මයදාන රාවණ පුලතිසි. සමීර මේ සජබ කියන සජිත්ට පුළුවන් තවමත් අවස්ථාවක් තියෙනවා ඊළඟ රටේ නායක වෙන්න. හැබැයි මේ සරේ නෙමෙයි. එයාට පුළුවන් තමන්ගේ දේශපාලන පියාණන් ගවට එන්න. එයාට දත් මේට අවුරුදු දෙකකට උඩින් මම කතා කළා. ඒක තේරුම් ගන්න ඒවවට ඉන්න මිනිස්සු කරන්නේ නැත්තම් අපිට කරන් දෙයක් නැහැ. දැන් තාවත් එයා ඊළඟට අගමැති වෙන්න පුළුවන් ජනාධිපති වෙන්න පුළුවන් යන මාර්ගයට. ඔන්න එක. එයාහිම ආවේ නැත්තම් එයා 132න් පල්ලෙහා ඉන්නේ. ලීලත් තියාගා. කොහොමද මෙහෙම කියන්නේ කියලා. ආවොත් නැත්තම් එයාගේ තවත් 20ක් අනිත් පැත්තට යනවා. ගිහිල්ලා අවසානයේ බංග්ලාදේශේ කඩා වැටෙන පතුලටම කඩා වැටෙනකොට මෙයා උඩ යනවා. ඊළඟට අපේ සමීර අන්දු කුමාර දිසානායක මැතිතුමා අපි ආදරේ මතක තියන්න. අන්සු මාත්‍රයකවත් අපේ තරහක් දෙයක් නැහැ. මේ ඔක්කොම වැළඳ ගන්න. හැබැයි එන්න ඕනේ. රටේ ජනාධිපතිතුමා ඒ යොදලා ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඒ විදිහට. මොකද මට මේ ඕනේ එයා දිනවන්නේ නෙමෙයි. අපි කාගෙන්වත් අන්සු මාත්‍රයක අපේ තියෙන සියලුම දේ මම අවුරුදු 20ක් මන්ත්‍රීකම ඉන්නවා සත්ත පහක් තාම අරන්නේ. ඒ කියන්නේ තියෙන ඔක්කොම දීලා යනවා. විශේෂම රෝගීන් දරුවන්ට සහ වෙඩිහිටියන්ට පඩිය පිටින් මෙහෙම ගිහිලා දෙනවා. බොරලැස් ගම මයි ගම ඕන කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්. අපේ ගේ ඉස්සරහා කඩේ මුළු ගමටම කන්න දෙන ඕන කෙනෙක්ට ඔක්කොම අපි ඒවා කරගෙන යන අය. සමීර අවසාන කරන මෙන්න මේ දෙයින් මේ සැරේ ඡන්දෙදී අනිස්සරවල වගේ නෙමෙයි ඔබ පාවිච්චි කරන්න ඕනේ සැප්තැම්බර් 21 ඔබේ හදවතයි ඔබේ මොළයයි ගෙනියන්න ඕනේ අර කොටු ඇතුළට. ගියෙන් පස්සේ වෙවුලල 125-30ක් වෙනස් වෙනවා. අපෝ කියන්න ඇතුලේ අර හෘද සාක්ෂි තියෙනවනේ. හෘද සාක්ෂියට වෙවුලනවා. හිතන් යන වෙන කෙනෙක්ට දෙන්න. හැබැයි දෙන්නේ සුදුස්සට. ඒ නිසා අපි කියනවා එක හොල්ලන්න බෑ 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 මේ ජ්‍යොතිෂය. රාවණ ජ්‍යොතිෂය. හොල්ලන්න බෑ. තමන්හරි දැනගන්න ඕනේ ඇති. අදට අපි නවත්තමු. මොකද අපිට සැප්තැම්බර් 21 වෙනිදාට කලින් තව අවස්ථා කීපයක හමුවන්නට තියෙනවා. ඒ අවස්ථා කීපෙදීම රටේ අනාගතය ඔබතුමා දවසුත් එක්ක හරියටම මේ දේවල් ප්‍රකාශ කරපු නිසාම අපි බලائمු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අද දවසේ වෙන දවස් වලට වඩා වෙනසක් සිදු වුණා කියලා මට හිතෙනවා. ඒ වෙනසත් එක්ක ඔබතුමාගේ අනාවැකී සමග අපි රටේ අනාගතය කොයි විදිහට සකස් වෙන්නේ කියලා බොහොම ආදරෙන් බලාගෙන ඉන්න අනාගතය දිහා. ඒ ආදරණීය අනාගතයට ඔබ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා. නැත්නම් බන YouTube නාලිකාව ඔස්සේ වැළඳගෙන ඉන්න, බදා වැළඳගෙන ඉන්න අපි සියලු දෙනා එක්ව මේ ශ්‍රී ලංකාව ඔබතුමා කියන වගේ හැමදාමත් මේ රටේ නැගිටීම නවත්වන්න බෑ. ඒ නවත්වන්න බැරි රටේ නැගිටීමත් එක්ක අපි තව දවසක හමුවන්න බලාපොරොත්තු වෙන්න සමුගන්න එක විනාඩියක් ඉල්ලන්න වෙනවා. එක විනාඩියයි. මෙතනින් බුද්ධිමත් මිනිස්සුනි භාග්‍යවන්ත මිනිස්සුනි අපේ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. අපේ විෂය මගේ මතය පුද්ගලික මතය වෙනයි. මේ විෂයක් ගැන අපි කතා කරන්නේ විෂය තුල ඔබ මාගාවට આવොත් මම ඔබට උදව් කරනවා. ඔබේ දැන් තියෙන ඡන්ද වෙනස් කරනවා. ඒ හැකියාව මට නෙමෙයි තියෙන්නේ. මම හුදෙක් පාලම පමණයි.
ඒ හැකියා ප්‍රවර්ධනය කරන්න ක්‍රම සහ වේදි තියෙනවා. එක ආසනයක් තියෙන කෙනෙක් අනාගතයේ ජනාධිපති වෙනවා කියලා කියන්නේ 2020 අගෝස්තු 2. එතකොට වෙනස්ම තත්ත්වය. ඉතින් මං ඉඟියක් දුන්නේ මම ඔබත් එක්ක ඉන්නේ කුමේරා දර්ශනයේ සමග. ඒ නිසා වර්ධව වටහා ගන්න එපා. එය මේ වෙලාවේ පොළවේ අහසේ ලංකාද්වීපය ඇසුරු කරගෙන පවතින තත්ත්වය. එය තවදුරටත් උස්පහත් වෙමින් ඉදිරියට ගමන් කරනවා. පැහැදිලි? අපි පුද්ගල චරිත නොවේ, අපි යම්කිසි දර්ශනයක්, යම්කිසි දෙයක් ඔබට කියන්න මේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ABC කියන පුද්ගල චරිතවලට වඩා අපිට වැදගත් වන්නේ හැමදාමත්ම අපේ මේ හෙළභූමිය. ඉතින් එහෙමනම් ඒ හෙළභූමිය අනාගතය ගැන තවත් සාරවත් කතා බහක් එක්ක අපි හමුවෙමු. සසෙක්ස් විද්‍යාලයේ විදුහල්පති ප්‍රවීණ ඉංග්‍රීසි දේශක, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තුවේදී, කුමේරා ජාතික සංවිධානයේ නායක ආචාර්ය දීපාල් වීරසිංහ ගුණවර්ධන මැතිතුමනි, බොහොම ස්තුතියි මේ හෙළ රහස් කෙමෙන් කෙමෙන් අනාවරණය කරනවට. අපි හොඳ තැනකට ගිහිල්ලා අපේ රටේ හැමෝම බොහොම සතුටින් හිනා වෙන තැනකදී මේ හැම දෙයක්ම නවත්තන්න බලාපොරොත්තු වෙමු. එතකන් අපි අපේ ගමන ඉදිරියටමු. බොහොම ස්තුතියි අදත් අපත් සමඟ සංවාදයට එක්වුණා. බුද්ධිමත් මිනිසුනේ, හෙළ මානසික තාක්ෂණය කියන විෂය අපි අද ඉඳන් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. net FM නාලිකාවට බෙහින්ම ස්තුතිවන්ත වෙනවා. ගෞරවය පුද කරනවා.